අයිබෝන් දුවේ පුතේ එහෙනම් ඔන්න ඔයාලා අදත් එකතු වෙලා ඉන්න අයලර්නින් කොලේජ් ආයතනය විසින් පවත්වන පන්තිමාලාවේ බුද්ධාගම විෂයත් එක්ක දැන් ගිය සතියේ මං ගෙදර වැඩක් දුන්නා ඊට අදාළ සටහන හදන විදිහත් ටීචර් ගෲප් එකට දැම්මා දැන් ඒක ගත්ත අය සහ ඒක හදපු අය මට මේ හෑන්ඩ් මාක් එකක් දාන්නකෝ බලාගන්න සටහන හදපෝ ඒ කියන්නේ අඩුම තරමේ ඔබට තියේ හිතන විදියට ඒ කියන්නේ ප්‍රශ්න වලට උත්තර ලිව්වා කියලාවත් හිතලා ඒ කියන්නේ ප්‍රශ්න ටික ටීචර් දුන්නා හරි මම සටහනක් හදන්න දන්නේ නැහැ කෙටි සටහන කියන එකක් දන්නේ නැහැ හැබැයි ටීචර් දුන්න ප්‍රශ්න ටිකට උත්තර ලිව්වා එහෙමයි අද උස්සන්න බලන්න පළවෙනි පාඩම පුතේ ඔයා මට හම්බුනේ සාමාන්‍යයෙන් ඔයාගේ 7 වසර මේ කාල සීමාවෙන් මාස 7ක් 8ක් ගත වුණාට පස්සේ එතකොට මේ පළවෙනි පාඩමේ ටීචර් දීලා තියෙන ප්‍රශ්න ටිකට උත්තර ලියන්න උනන්දු වුණේ නැහැ කියන්නේ එහෙම නැත්නම් තේරෙන්නේ නැහැ කියන්නේ ඔබ ඒ පිළිබඳව අවබෝධයක් සහ උනන්දුවක් අරගෙන නැහැ කියන එක. ඒ කියන්නේ ඔයාට උවමනාවක් තිබිලා නැහැ මේ වැඩේ කරන්න. නේද? මම ඔයාට උදව් කරනවා ඔයාට පාඩමක් කියලා දෙනවා නේද? ඔයා දැන් අර ටීචර් දෙන අඩුමතරමේ කෙටි සටහන් කියන්නේ කොහට තේරෙන්නේ නැහැ කියලා හිතමු. ඒක අපි අමතක කර මේ වචනේ. නමුත් මම දුන්න ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒකට උත්තර ලියුවා කියන එක හරි ඔයා ගාව තියෙන්න එපා. ඒ හැංගීම හරි දැන් අනිත් පන්තිවල වාඩ ගෙදර වැඩ දෙනවා නේද? විවිධ වැඩ දෙනවා. පේපර්ස් කරනවා. දැන් ටීචර් එක විතරක් එහෙම නොකර ඉන්න බෑ. දැන් මම බලාපොරොත්තු වෙනවා මගේ දරුවෝ මේ වැඩේ කරලා ඇති කියලා. පුතේ ඔයා අනිවාර්ය විභාගෙට උත්තර ලියනකොට ඔයාට පෙළපොත බලන්නත් අවස්ථාවක් නැහැනේ. ඔයා තනියම මතකයෙන් උත්තර ලියන්නේ. එතකොට ওই ප්‍රශ්න ටිකට උත්තර ලියන්න ඔයාට පෙළපොත යොදා ගන්න පුළුවන්. මේක පේපර් එකක් නෙවෙයි. මම කියන්නේ ඔයාට කිසියම් කාලයකට අදාළව ඔයාව හුදෙකලා කරන දුන්න පේපර් එකක් නෙවෙයිනේ. එතකොට ඔයාට පාඩම කියවලා පාඩමේ ඒ ඒ කොටස් බලලා ඒ අවබෝධයත් එක්ක ඒ කොටස් උපුටලා හරියට ලියන්න පුළුවන්. කියන්නේ ඒක බලාගෙන හරි වට ලියන්න පුළුවන්. ඒකටත් ඔයා උත්සාහ කරේ නැහැ කියන්නේ බුද්ධාගම විශ්ය අමතක කරාද? අනේ එතකොට මං කොච්චර පාවුද නේද? අනිත් ගුරුවරු ගැන ඔයාලා ගොඩක් හිතනවා. ගණිතයේද විද්‍යාවද ඔක්කොම වැඩ කරනවා. බුද්ධාගම විතරක් අමතක කරන්න එපා. ඒ වැඩේ කරන්න ඕනි. මොකද මම තවත් නෝට් එකක් හදන විදිහ ඔයාලට ගෲප් එකට දැම්මෙත් නැති පුතේ. ඒ පාඩම ටිකක් දීර්ඝ පාඩමක්. පළවෙනි පාඩම ටිකක් දිග පාඩමක්. එතකොට ඔයාට ඒ පාඩමට අදාළ අර ප්‍රශ්න ටිකට උත්තර ටික ලියා ගන්නත් කාලයක් ඕනනේ. ඒක නිසා ටීචර් අනිත් පාඩම් ටික එක දිගට එක දිගට ගෲප් එකට දාන්න ගියේ නැහැ. හැබැයි අනිත් 8 වසර 6 වසර අයට පාඩම් දෙක දෙක දුන්නා. දැන් ඔයාට දවසක් දෙකක් දුන්න හදන්න. සමහර අය වැරදෙන්න හරි හදන්න ඇති. එයාලට පුළුවන් ටීචර් දුන්න කරුණු ටික බලලා මම මේ ටික ඇතුළත් කරගෙන නැහැ. මේ ටික ඇතුළත් කරගන්න ඕනවා. මේ ප්‍රශ්නෙට මම ලියන්නේ කොහොමද? නේද? එතකොට මම මොකද්ද මෙතන ලියන්නේ? එහෙනම් පොත කියවන්න ඕනේ. පුතේ ඔයාට ඔයාව මට රවට්ටන්න පුළුවන්. මොකද දන්නවද? ඔය සටහන හදලා මටම දෙන්න පුළුවන් පෙළපොතෙන් උපුටලා ඔය ටිකට අදාළ උත්තර ටිකත් එක්ක. එතකොට ඔයාට යහපතක් වෙයිද ඒකෙන්? නේද? ඔයාට වඩා යහපතක් කරන්න ටීචර් මෙච්චර කරන්දි ඔයා ඒක අඳුන ගන්න නැතුව හිටියොත් මොකද වෙන්නේ? විෂය ඔයාට එපා වෙන්න ගන්නවා නේද? ඊට පස්සේ මේක ලකුණු අඩු වෙන්න පුළුවන්. මොකද විභාගයට ඔයාගේ ගුරුතුමියට ඔයාට උත්තර දෙන්න බැහැ වෙන හේතු. අනේ ටීචර් මට තේරුන්නේ නැහැ මොකුත් කියන්න බෑ පුතේ. ඔයා අනිවාර්යෙන්ම උත්තර ටික ලියන්න ඕනේ නැත්නම් ලකුණු දෙන්නේ නැහැ. පුතේ ඔයා ඒක පෙරහුරුවක් විදියට කරන්න ඕනේ දැන් මාත් එක්ක. තනිව ලියන්න ඕනි. ඒ ආත්ම ශක්තිය ඒ කන්ෆිඩන්ට් එක තියෙන්න ඕනි. ඒකට හේතුව තමයි මම ඔයාට පාඩම කියලා දීලා තියෙන්නේ. පාඩම තනියෙන් කියවලා උත්තර ලියන්න නෙවෙයි තියෙන්නේ. සති දෙකක් තිස්සෙම මම ඔය පාඩම කියලා දුන්නා. අවබෝධයක් නැතිවත් එහෙම නැත්තම් ඔයාට ලියන්න බැරි ප්‍රශ්නයක්වත් උත්තර නැහැ. පෙළපොතෙන් එහා කිසිම ප්‍රශ්නයක් ආව නැහැ කිව්වහම එතකොට ඔයාට තියෙන්නේ පාඩම කියවලම උත්තර ලියන්න. හරිද? දැන් පොඩි ප්‍රමාණයක් විතරයි අපේ දරුවෝ උත්තර ලියලා තියෙන්නේ. මං හිතනවා මගේ පුතාලා අද හවසට ඒ වැඩේ කරයි කියලා. හැබැයි මේක නොකරම ඉඳියොත් කිසිම දෙයක් උත්සාහ නොකර හිටියොත් ඔයාට කරන්න බෑ. උත්සාහවන්තයා තමයි පුතේ ජයගන්නේ.
එහෙනම් ඔන්න ටීචර් හිතනවා ඔයා අද මේකට හිතට ගන්නේ නැහැ මං අද මේ මගේ පළවෙනි පාඩමට අදාළේ ප්‍රශ්න ටිකට උත්තර කෙටි සටහන අමතක කරන්නකො සමහර අය මට ආයතනයේ දන්නවා තිබ්බා දරුවෝ කෙටි සටහන කියන එක දන්නේ නැහැ ලොකු පන්තිවල අය ඒක දන්නේ ඒ ඔබ හිතන විදිහ ඔබේ මනස විවිධ ගුරුවරු සකස් කරලා තියෙන විදිහ ඒකට හේතුව තමයි පුතේ ඒ ඒ ටියුෂන් ගුරුවරුන්ට ඕන ඔබ මේ පන්ති මත තියාගන්න එතකොට ඔබ ඒ මත යැපෙන්නේ කරගත්තාම තමයි නිරන්තරයෙන්ම ඔයා ඒ පන්ති වලට සම්බන්ධ වෙන්නේ හැබැයි මම ඔබට ඉතා කල්යාණ මිත්‍රත්වයක් දක්වන්නේ ගිහින් සමහර විට ඔබට මාව එපා වෙන්නන්නේ වැඩ දෙනවා ටීචර් වැඩ දෙනවා කරන්න කියනවා ඉතින් එහෙම බෑ පුතේ යමක් කරනකොට ඔයාගේ උත්සාහය සහ ඔයාගේ දැනුම තමයි වැදගත් වෙන්නේ ඒක මතු කර ගැනීම තමයි ගුරුවරයෙකුගේ යුතුයකම වෙන්නේ ඔක්කොම ටික ඔයාට අතට දුන්නොත් ඔයා මෙලෝ දෙයක් කරන්නේ නැහැ සමහර විට ඒ නෝට් එක ඔයා බලන්නෙත් නැහැ අද පෙළපොත කියුවේ නැහැ කියන්නේ ඒ නෝට් එක කියන්නේ පුතේ පෙළපොතම තමයි හැම කෙනෙක්ම ඕක තමයි කරන්නේ සාමාන්‍යයෙන් ගණිත විෂයයට වගේ නම් ඔන්න බෙදීම ගානට බෙදීම ගණන් 25යි නම් අච්චු පොතේ තියෙන්නේ ගණන් 500ක් විතර ගුරුවරයාට නිර්මාණය කරලා අතුරත් කරන්න පුළුවන් හැබැයි මගේ බුද්ධාගම විෂය ඊට වඩා ආත්පස්සින්ම වෙනස් බුදුරජාණන් වහන්සේ වෙසක් පොය දවසේ සම්බුද්ධත්වයට පත් වුණා ඒක මට වරණගන්න බෑ නිර්මාණශීලීව පණ වෙන ප්‍රශ්න නෑ එහෙනම් වෙසක් පොය නෙමෙයි නම් වෙන වෙන පොයක්ද අර මෙහෙමද මෙහෙමද කී කිය මට වරණගනගේ නිර්මාණය කරන්න බෑ බුද්ධහම මොකද මමත් මේ ධර්මය උගන්වනකොට බොහොම බොහොම අවධානය උගන්වන්න ඕනි මේ විෂය මොකද පුතේ මම ඔයාට වරදි දෙයක් ඉගැන්නුවොත් මටත් ලෑස්ති අපාය ඒක නිසා මමත් හරිම හරිම මේ කල්පනාවෙන් තමයි මේ විශ්ය උගන්වන්නේ. එතකොට මගේ අත්තනම් පුතාලා මේ වැඩේ නොකර හිටියොත් නම් පුතේ ටිකක් සංකීර්ණ වෙනවා ප්‍රශ්න. ඔයාට උත්තර ලියන දවසට ප්‍රශ්න ටිකක් එහෙම දීලා පන්ති ඇතුළේදී වැඩ කරනකොට ටිකක් අමාරුයි. ඒක නිසා දැම්මම අදම ඒ වැඩේ කරන්න. මොකද ඊළඟ නෝට් එක හදන එක මම ගෲප් එකට දැම්ම ඔයාට වැඩ ගොඩ ගැහෙනවා. මොකද මම මාසෙකමාරක් විතර වාඩි කිසිම වැඩක් දෙන්නේ නැතුව තමයි දැන් වැඩ ටිකක් දෙන්න පටන් ගත්තේ. හරි. අපි දැන් එහෙනම් පාඩමට යමු. මොකද පාඩම කරන්න වෙලා යනවනේ නේද අපි දැන් පාඩමට යමු ඊට පස්සේ ආයෙත් බලමු මොනවද කරන්න පුළුවන් කියලා අද අපේ පාඩම තමයි හත්වෙනි පාඩම ටීචර් තෝරගත්ත ඔයාලට උගන්වන්න. මොකද මේක හරි වැදගත් පාඩමක්. සහ අරිම ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඔයාට ඉතාම සමීපයෙන් හිතන්න කරන්න පුළුවන් සහ මතක තියාගෙන විභාගෙට සූදානම් වෙන්න ලේසි පාඩමක්. එතකොට ඔයාට ඉතින් අනේ ටීචර් මේ පොතක් නේ මොකක්ද මේ ධම්මපදය කියන්නේ ගොඩක් දේවල් දැන් හිතේ නේද ඉස්සෙල්ලාම අපි මාතෘකාව තේරුම් ගමුකෝ ධම්මපදයෙන් අපේ දිවියට මේ ධම්මපදය කියන්නේ පුතේ ගාථා වලින් සකස් වෙච්ච පොතක් හිතන්නකෝ ධර්ම ග්‍රන්ථයක් ඉතාම වටිනා ධර්ම ග්‍රන්ථයක් මේ ධර්ම ග්‍රන්ථයෙන් මොනවද අපේ ජීවිතයට අපි එකතු කරගන්නේ මොකක්ද අපේ ජීවිතයට ගන්න නේද අපි දන්නවා බුදුදහම කියන්නේ ඔබව නිවාසනසන ආගම නේද ඔබ දවා හලු කරවන්නේ නැහැ ඔබ නිවාසනසනවා එතකොට ඔයාගේ ජීවිතේට බොහොම යහපත් දේවල් ඔයා කොහොමද සකස් වෙන්නේ කොහොමද ගොඩ නැගෙන්නේ මේ ගොඩාක් දේවල් මේ ග්‍රන්ථය තුලින් ඔයාට ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා හැබැයි ඔයාගේ පෙළ පොතේ නම් තියෙන්නේ ගාථා දෙකයි හරිම ලේසි නේද හරි ප්‍රසිද්ධ ගාථා දෙකක් එතකොට පුතේ ඔයා ටිකක් ඊට වඩා පන්ති කාමරේ මේක ගැන ඉගෙන ගන්න හොඳ අවබෝධයෙන් මේ වැඩේ ලෑස්ති වෙලා අපි කරොත් ඔයාලට මේ පාඩම බොහොම සරල පාඩමක් බවට පත් වෙනවා. දැන් අපි යමු පාඩම ඇතුළට. ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මොකද්ද මේ ධම්මපදය කියලා කියන්නේ මොකක්ද මේ පොත නේද? ධම්මපදය කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවල යම් යම් පුද්ගලයන් ආරම්භයා දේශනා කර ඇති ගාථාවල එකතුවකින් සකස් වෙච්ච පොතක්. චිත්ත වග්ග යමක වග්ග ආදී වශයෙන් වග්ග 26ක් තියෙනවා. ඒ වගේම ගාථා 423ක් සමන්විතයි. මේ පොත ඇතුලේ වග්ග 26කුත් ගාථා 423කිනුත් සමන්විතයි මේ පොත.
මේ බෞද්ධයා ළඟ නිතරම තියෙන්න ඕන සහ නිරතුරුව අපි පරිශීලනය කරන්න ඕන ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ රත්නයක්. නේද? වටිනාම දෙයක්. ඒකනේ රත්නයක් කියන්නේ මණිකක් කියලා කියන්නේ. මේ ගාථා තුලින් සිත පිළිබඳව, කර්මය හා කර්මඵලය පිළිබඳව, ධෛර්යය හා උත්සාහය මේ වගේ කරුණු කාරණා රසක් අපේ ජීවිතයට එකතු කර ගැනීමේ අවස්ථාව තියෙනවා. මේ අන්තර්ගතය තුළ සිත සංවර කර ගැනීම කොහොමද අල්පේච්ඡය කියන්නේ සරල ගති පැවැතුම් සහිත ජීවිතයක් සකස් කරගන්නේ කියන දේවල් වටිනාකම යහපත් ජීවිතයක් කොහොමද අපි ගොඩනගා ගන්න කියන කාරණා පිළිබඳව අපිට මනාව ඉගෙන ගන්න පුළුවන් අපූර්ව ධර්ම ග්‍රන්ථයක් තමයි මේ ධම්මපදය කියන්නේ. එතකොට මේ ධම්මපදයෙන් තමයි ඔබ ඒව ඉගෙන ගන්න මේ පාඩම තුල. උතේ මං කියන්නේ වැහෙනව නේද? රේස් හෑන් කරන්නේ. යුමි උතේ ඇහෙනව නේද? ප්‍රශ්නයක් නැතුව හෑන් එක හෑන් මාක් එක දාන්න එපා. මම හිතනවා මාව ඔයාට ඇහෙන්නේ නැහැ කියලා. නේද? ඔන්න දැන් අපි බලමු පාඩම ඇතුළට ගිහිල්ලා. ධම්මපදයේ බෞද්ධයන්ගේ අත්පොතක් කියලා ටීචර් කිව්වා. පුතේ උදාහරණයක් තියෙනවා, ලස්සන උදාහරණයක්, ඉතිහාසයේ තියෙන උදාහරණයක්. 1817-18 කාලයේ තිබ්බ මේ වෙල්ලස්සේ කැරල්ලට නායකත්වය දුන්න වීර කැප්පෙටිපොළ නිලමෙතුමා මරා දාන්න මොහොතකට පෙර තමන් ළඟ තියාගෙන හිටපු මේ ධම්මපදයේ කියන පොත එළියට අරගෙන ඉන් ගාතාවක් කියලා කඩුවට ගෙල තිබ්බ කියලා තමයි සඳහන් වෙන්නේ. බලන්න මැරෙන මොහොතේදී මොකක්ද මේ කරලා තියෙන්නේ? ඉතුරු ටික ඔක්කොම අමතක කරන්නකො. මේ ධම්මපදයේ පරිශීලනය කරා මැරෙන මොහොතේදී. එතකොට යුද්ධයකට යන අවස්ථාවකදී කොහොම මේ අතිශය සංකීර්ණ අවස්ථාවක් යුද්ධයක් කියන්නේ නේද? ඔයා යුද්ධයකට යනවා වගේ නම් පොත්පත් උස්සගෙන හිම යන්න හිතන්නේවත් නෑ නේද? හැබැයි මේ වෙල්ලස්සේ මේ සටන අවස්ථාවේදී මේ වීර කැප්පෙටිපොළ නිලමෙතුමා ගාව මේ ධම්මපදයේ කියන ග්‍රන්ථය තිබිලා තියෙනවා. ඒ වෙලාවේදී එයා මේ ගාථාවක් අවසානයේදී කියවලා තින්නේ කොච්චර බුදුදහම ගැන අවබෝධයක් තියෙන්න ඕනද? බුදුදහමට මොනතරම් ආදරයක් ප්‍රේමයක් තියෙන්න ඕනද? තමන්ගේ ආගම ගැන තමන්ට එහෙම ලැබියාවක් තිබියෝ වැදගත් වෙනවා. එතකොට බුදුදහම ගැන තිබ්බ ශ්‍රද්ධාව මොනතරම්ද? මරණ මංචකයේදී මේ මැරෙනවා කියලා දන්න දැන ඒ ගැන උපායක් කල්පනා කරන වෙනුවට කරලා තියෙන මේ ධම්මපදයේ ගාථාවක් මේ ගායනා කරපේක නේද කියපු එක. ඉතින් අපිට තේරෙනවා මේ ධම්මපදය එතකොට අපේ ලාංකීය බෞද්ධයාගේ මොනතරම් ආදරයට සම්භාවනාවට පාත්‍ර වෙච්ච කුරුමුතියක්ද කියන එක. තෙරවාදී සූත්‍ර පිටකයේ බුද්ධක නිකායට අයත් ග්‍රන්ථයක් ලෙස තමයි අපි ධම්මපදය හඳුනාගන්නේ. ජීවිතයට මහෝපකාරී වන්නා වූ සදූපදේශ සමුදායක්. ඒ කියන්නේ හොඳ අවවාද උපදෙස් රාශියක් මේ ධම්මපදය තුලින් ලබා දෙන බව අපිට මේ ග්‍රන්ථයේ පරිශීලනය කරන කොටත් ඉගෙන ගන්න පුළුවන්. පුත්තේ ලංකාවේ දැන් උපසම්පදා විනය කර්ම භික්ෂුන් වහන්සේලා අදි සීලයක පිළිපදවන විනය කර්මයේදී පවා මේ ධම්මපදයේ වර්ග 10ක්වත් අවම වශයෙන් කටපාඩම් තියෙන එක අනිවාර්ය කාරණාවක් වෙලා තියෙනවා. ඉතින් එතකොට ධම්මපදය අපේ ජීවිතවලට මොනතරම් සමීප ග්‍රන්ථයක්ද කියන කාරණාව සහ ධර්මයේ වටිනාකම මේ ධම්මපදයේ තියෙන ධාර්මික වටිනාකම අපිට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. පුතේ වරක් අපි දන්නවා සහම්පති බ්‍රහ්මරාජයා තමයි බුදුරජාන් වහන්සේට ලෞතුරා බුද්ධත්වයට ලැබුවට පස්සේ ලෝකයාට ධර්මයේ දේශනා කරන්න කියලා ආරාධනා කරේ. මෙන්න මේ සහම්පති බ්‍රහ්මරාජයා භාග්‍යතුන් වහන්සේ වෙත ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මය ආර්ය සංඝරත්නයක් ගැන ගුණ සඳහන් ගාථා කීපයක් ප්‍රකාශ කරනවා. ඒ එක් ගාථාවක කදිම දහම් පදයක් තියෙනවා. ඒකස්මින් බ්‍රහ්මචරියස්මින් සහස්සං මච්චුහායින එක දම් පදයක මරු පරදවා සිටින රහතන් වහන්සේලා දහසක් වැඩ ඉන්නවා. බලන්නකො මොනතරම් ශ්‍රේෂ්ඨ අදහසක්ද මේ ධම්මපදයේ මේ තියෙන එක ගාථාවක එක වාක්‍යයක නේද? එක පදයක මායා පරාජය කරගෙන වැඩ ඉන්න රහතන් වහන්සේලා දහසක් වැඩ ඉන්නවා. එතකොට පුතේ මේ ධම්මපදයේ ඇතුළත් මේ අන්තර්ගතයේ තියෙන වටිනාකම ඔයාට හිතාගන්න පුළුවන් ඇති නේද? අපිට ඒක මෙච්චරයි මෙච්චරයි කියලා ගණනය කරන්න බැරි වුණාට පොඩි අදහසක් අපිට එනවා මේ වාක්‍ය කියවගෙන යනකොට. ඔන්න මං ධම්මපදයේ තියෙන එක ගාථාවක් ගත්තා. යනුදී
ඇහෙන්නේ නැද්ද පුතේ? හරි. අපමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අපමත්තා නමි යන්ති ඒ පමත්තා යතමත. මොකක්ද මේ ගාථාවෙන් කියන්නේ? අප්‍රමාදය කියන්නේ අපේ සිහිය. අපි යහපත් සිහිය අපේ නිවන කරාම අපිව අරගෙන යනවා. සිහිය නැති වුණොත් මොකද වෙන්නේ? ප්‍රමාදයටපත් වෙනවා. අසිහියෙන් ඉන්න කෙනෙක් සරලම උදාහරණයක් ගත්තොත් සුරා පානයේ යෙදෙන කෙනෙක්. සිහිය නැහනේ යන්නේ කොහෙද කියලා දන්නේත් නැහැ. කන්නේ මොනවද ඉන්නේ කොහෙද කියලා දන්නේත් නැහැ. කරන්නේ මොකක්ද කියලා සිහියකුත් නැහැ. වාට හොඳ උදාහරණයක් සිහිය නැහැ කියන එකට. එතකොට පුතේ අපි දකිනවා මේ මෑතකදිත් ප්‍රවෘත්ති වලට කිව්වා බීමත් පුත්‍රයා විසින් මවව කපා කොටා ඝාතනය කරලා දිනනවා කියලා. එතකොට සිහියකෝ අම්මට තියෙන සෙනෙහස, අම්මගේ තියෙන වටිනාකම ගැන හිතන්නවා. අම්මා කෙනෙක් කොයිතරම් ලෝකෙට ශ්‍රේෂ්ඨ උත්තරීතර කෙනෙක්ද කියන එක හිතන්නවත් සිහිය නැහැ. තමන්ට තමන්ව කුසේ දරාගෙන අප්‍රමාණ දුක් කම්කටොළු විඳගෙන තමන් උස්මහත් කරපු අම්මට කළගුණ දක්වන්න සිහිය නැහැ. අන්තිමට මොකක්ද උනේ? අම්මා මරලා මිය යන ඊළඟ ආත්මේ භවයේ මොකද මැරුණ ගමන් ඉපදෙන්නේ අවීචි මහා නරකාදී. තාම දුක් සහිත අපායක්. ඉතින් මේ සිහිය තිබ්බනම් මේ අකුසලයේ කරගන්න නැහැ නේද? සිහිය ඉතාම වැදගත්. කිම්කේ කවුද දන්නෙත් නැහැ විවිධ නම් දාගෙන පුතේ අනේ කරුණා කරලා කරදර කරන්න එපා. මම පාඩම කරනකොට මට ඔයාගේ විවිධ මේ එක්කෙනාට මාව කන්ට්‍රෝල් කරන්න ඕන කියනවා විවිධ දේවල්. ඉතින් මම කරන්නේ බුද්ධාගම විශ්ය. ඔබ වෙන ඕන පන්තියක ගිහින් මේ සෙල්ලම් කරන්න. මම හරීම අකමැති මේ වෙලාවේදී මගේ හිතේ තියෙන නිවීම ඔබ විනාශ කරනවාට. ඒක කරන්න එපා. මොකද මේ ආයතනයේ දැන් ඔබව වෙන වෙනම වර්ගීකරණය කරගෙන යනවා. අපිත් එක්ක එකතු වෙන දරුවෝ කවුද නැති දරුවෝ කවුද කියලා ඊට පස්සේ නම් මේ ප්‍රශ්නේ නේකක්ම නැහැ. මේ එහෙම නොවන අය තමයි මේ විදිහට අතරමැද්දෙන් පැනලා විවිධ දේවල් කරන්නේ. මම ඒකට බොහොම අකමැති කෙනෙක්. මොකද මට ඒක හරි වදයක්. මොකද ඔබ වෙනුවෙන් මේ යොදවන කාලය ඉතා වටිනවා හැම ගුරුවරයෙකුටම. ඉතින් ඔබ ඒක වෙනත් අවභාවිතාවකට යොදා ගන්න නම් ඒක හරිම නිନ୍ଦා සහගතයි. අඩුම තරමේ ඔබ බුද්ධාගම කියන වචනයට ගරු කරනවා නම් මේ පන්තියේදීවත් ඒව නොකර ඉන්න කියලා ඉල්ලා හිටියා. ඔන්න දැන් අපි කතාවට යමු. මොකද පුතේ අනිත් සියලු දෙනාගේම කාලයත් ඔබ විනාශ කරනවා. ඒ දරුවන්ට මේ යන මතක ශක්තියත් නැති කරනවා. එයාලට මේක හොඳ මතකයට යනවා. ඔබ ඉගෙන ගන්න කැමති නැත්තම් ලීව් වෙන පන්තියේ. ඉන්නේ 4-5 දෙනයි මම එයාලට ආදරෙන් මේක කියලා දෙනවා. ඒක මට පහසුවක්. හරි. අපි දන්නවා දැන් අප්‍රමාද වෙනවා කියන එක සිහියෙන් යුක්ත වෙනවා කියන එක නිවනට හේතු වෙනවා නේද? එතකොට අවර ප්‍රමාද වෙන කෙනා ඇත්තටම ඔන්න මහ විනාශයක් ජීවිතේට කරගනවා. මෙලවත් විනාශයයි පරලෝකෙත් විනාශයයි. පුතේ හරියට මේ අප්‍රමාද කෙනා සිහි තියෙන කෙනා අමරණීය කෙනෙක් වගේ. මරණයෙන් කම්පා වෙන්නේත් නැහැ. යා දන්නවා මේ හැම දෙයක්ම අනිත්‍යයි. නේද? හොඳ සිහියෙන් ඉන්නේ. මේ හැම දෙයක්ම අනිත්‍යයි. ජීවිතෙත් ඒ වගේ. ඉතින් උපේක්ෂා සහගතව හැම දෙයක් කෙරෙහිම බලන්න පුළුවන් උසස් නුවණක් එයා තුළ නිරන්තරයෙන්ම ගොඩනැගෙනවා. එතකොට එයා නිකන් ජීවත් වුණත් පුතේ හරියට අමරණීය කෙනෙක් මැරුණත් අමරණීය කෙනෙක් වගේ අර දැන් සාමාන්‍යයෙන් අර ප්‍රමාද වෙලා දිවි ගෙවන කෙනා බීගෙන කාගෙන නිකන් ජීවිතය ගැන කිසිම අනාගතය ගැන කිසිම හිතක් පපුවක් නැතුවම ජීවිතේ විනාශ කරගන්න මිනිස්සු ඉන්නවනේ. ඔබට මේ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතය සාහසික විදිහට විනාශ කරගන්නවා තමන් විසින්. එක්ක බොනවා, එක්ක බොරු කියනවා, හොරකම් කරනවා නේද? දුරාචාරය යනවා. මේ විවිධ දේවල් කරමින් තමන්ට ලැබෙච්ච මේ උත්තරීතර මනුෂ්‍ය ජීවිතය තමන් විසින්ම විනාශ කරගන්න මිනිස්සුත් ලෝකේ ඕනි තරම් ඉන්නවා. එහෙම අය ජීවත් වුණත් හරියට මැරිච්ච අය වගේ කියලා තමයි පැහැදිලි කරන්නේ. දැන් මම ටිකකට ඔයාලගේ මයික් ඔන් කරනවා. මොකක්ද මේ ප්‍රශ්නේ? ඔයාලගේ වැඩේ හෑන්ඩ් මාක් එක ප්‍රෙස් කරනවා. මොකක් හරි ප්‍රශ්නයක් මේ මට කියන්න බලන්න. ටීචර් කියන එක පැහැදිලි මටත් එහෙමයි මිස්. ඒ කියන්නේ ඇහෙන්නේ නැද්ද? පැහැදිලි ටීචර්. පැහැදිලි කියන එක පිළිගන්නේ ටීචර්.
සිග්නල් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මම කියන දේ හරි පුදාලට මම කියන්නේ තේරෙනව නේද ඔව් ටීච තේරෙනවා හරි කරුකරුට හොයන පාඩමනේ සිග්නල් පොඩ්ඩක් අහුවෙන තැන් ඇතිනේ ගෙදර නේද චුට්ටක් හිට මෙහෙට ගිහින් බලමුද එතකොට ඔයාට හේ සමහරට ඔගේ වීඩියෝ එකත් ඕෆ් කරගන්න පුතේ එතකොට ඔයාට වැඩිපුර මේ අර තරංග එකතු වෙන එක එතකොට ඔයාට මං කියන එක හොඳට පැහැදිලි වෙහේ හරි නේද එහෙනම් මයික් ඕෆ් කරනවා මම හිතනවා මම බය වෙනවා මගේ මයික් එක ඕෆ් වෙලාද නේද මම පේන්නේ නැත්නම් මොනව හරි ප්‍රශ්නක්ද කියලා මම හිතනවා නිතරම ඔයාගේ මේ මාක්ස් දකිනකොට හරි එහෙනම් ඔක්කොම ඕෆ් කරනවා හරි හරි හැමෝම ඕෆ් කරගන්න පුතේ මයික්ස් හරි නේ හරි प्रश्न එතකොට පුතේ අපි වටහා ගන්න ඕනේ අර තමන් කිසෙට තමාතමේ හේවණල්ල කියලා කාරණාවක් අපි අහනවනේ. තමන්ට ඉන්නේ තමන් විතරයි. එතකොට ඔයා හිතයි නිය නැදීච. අපේ අම්මයි තාත්තයි මට ඕනේ ප්‍රශ්නෙකට ඉන්නවා. මයික් ඕෆ් කරගන්න ඕෆ් වෙලා නැති අය. මේ එහෙම හිතයි නේද? හරි. ඔන්න දැන් ඉතින් සමන්ට අනේ නෑ දී චම්මා තාත්තා ඉන්නවා හැම හැම විවිධ දේවල් ඔයා හිතන්න පුළුවන් කියන්න පුළුවන් මේ මෙහෙම කියද්ද හැබැයි පුතේ මේ ජීවිතය අපිට දෙමව්පියෝ නැතුව ජීවිතේ තනියම මුහුණ දෙන්න වෙනවාමයි කියන කාරණාව මම ඔයාලට සරල උදාහරණකින් කියන්නම්කෝ ඔයාගේ අතේ තුවාලයක් හැදෙනවා අතේ හරි කොහරි තුවාලයක් හැදෙනවා ඒ හැදෙනම ඔන්න අම්මා ගොඩක් මහදුක් වෙනවා අනේ මගේ පුතාට මෙහෙම වුණානි කියලා අම්මා බෙහෙත් කරනවා තාත්තත් ඉතින් විවිධ විදියට ඔයාලට සංග්‍රහ කරනවා නේද හැබැයි මේ මොන වුණත් ඒ තුවාලය සහ ඒ වේදනාව ඒකේ තියෙන ඔක්කොම දේවල් දරා ගන්න වෙන්නේ ඔයාට තනියෙන් නේද අම්මට තාත්තට ඒක ගන්න බෑ ඒ වගේ තමයි ජීවිතේ හැම දෙයක්ම හැම දෙයකටම ඔයා හිතන්න ඔයා විභාගයට යනවා කියලා අදම තරමේ ගුරුවරුත් ඔයාට උදව් කරන්නේ නැහැ නේ විභාගෙ තනියෙන්ම ලියන්න ඕනේ ඒ කියන්නේ තමන් කොහොමද ජීවිතේ තනි වෙන බව ඔබ දැනගෙන ඉන්නවා කියන එක ඔබ ඒක කෝකණු කරගන්න ඕනි. අඩුම තරමේ විභාගෙදීවත් හිතන්න ඕනි මට ඉන්නේ මං විතරක් කියලා. එතකොට තමන්ට ඉන්න එකම පිහිට තමන් නම් තමන් මොන තරම් සිල්වත් වෙන්න ඕනිද, ගුණවත් වෙන්න ඕනද කියලා තමන් හිතන්න ඕනි. එතකොට පුතේ සිල්වත් වෙන තරමට, ඔයා ගුණවත් වෙන තරමට, ඔයා ඔයාට යහපතක් කරා වෙනවා. ඔයා ඔයා වෙනුවෙන් දෙයක් කරා වෙනවා. මොකද පුතේ ඔයා මේ ලෝකේ ලබන මේ හැම භෞතික දෙයක්ම මොහොතකින් ඔයාලා දාල යන්න වෙනවා. අපි දකිනවා දැන් ලෝකේ තියෙන වසංගතයත් එක්ක කොයිතරම් මිනිස්සු නොහිතන විදියට මැරෙනවද. අපි දන්න අය බොහොම ප්‍රසිද්ධ චරිත හිතා ගන්නත් බැරි විදියට මැරෙමින් මැරෙමින් යනවා. එතකොට බලන්න මොනතරම් ජීවිතය මේ තනාග රැඳෙන පිණිවිඳුවක් වගේ. මොනතරම් අනිත්‍යයිද. එතකොට තමන්ට තමන් විතරයි ඉන්නේ කියලා කෙනෙකුට හරි අවබෝධයක් තිබ්බනම් වහ වහ පින්කම් කරමින් ಗುಣධර්ම වඩමින් සීලාදී ಗುಣධර්ම වල පිහිටමින් තමන් වෙනුවෙන් හොඳ වගා කරගන්නේ නැද්ද නේද ඉගෙනීම කියන එකත් කරන්න ඕන ඒ එක්කම ඔබ ಗುಣධර්ම වලින් සීලයෙන් සම්පූර්ණ වෙන්න ඕන එතකොට ඉතාලේ ටීචර් මේ හැමදාම සීල් ගන්න බෑනේ ටීචර් අපි පොයින්ට් සීල් ගන්නම් ඇයි පුතේ ඔයා පන්සිල් ගන්නෙ නේද ඒකත් සීලයක් තමයි ඒක ආරක්ෂා කරනවා වගේ කින්නේ තින්නේ ඔයාට එහෙම බෑනේ ටීචර් සමහර වෙලාවට මේ මොන හරි කරගන්න බැරි නම් මට බොරුවක් කියන්න වෙනවා දැන් මොකද කරන්නේ දැන් ඔයා ඔයාට ආදරේද ඈ ඔයා ඔයාට ආදරේ නම් කුංජියවත් බරුවක් කියන්නේ නැහැ මොකද භාග්‍යතුන් වහන්සේ කියන්නේ ඔබේ බුදු පියාණන් වහන්සේ ඔබට ඉතාම ආදරේ කරපු කෙනෙක් ඒ කියන්නේ ඔබ ගැන ඉතාම මහා කරුණාවෙන් කටයුතු කරපු කෙනෙක් එතකොට එච්චර ආදරෙන් කරුණාවෙන් ඔබට මේ සංග්‍රහ කරපු මේ උත්තමයට ඔයා විරුද්ධ වෙනවද ලෝකේ කාට නැතත් පුතේ ඔබ ඔබේ ශාස්ත්‍රෝන් වහන්සේට බුදු පියාණන් වහන්සේට බොහොම අවංක කෙනෙක් වෙන්නේ
මොන දේ නැතත් කවුරු නැතත් ඔබට උන්වහන්සේ පිහිට වෙලා තියෙන්නේ. ඔබ මේ මාර්ගය දැන් අවබෝධ කරගෙන යන ගමන්. මේ මේ දේදී ඔබ ඔබට කොහොමද සරණක් වෙන්නේ කියන කාරණාව ඔබ තනිව හිතන්න ඕන. මම බොරු කියන්නේ නැහැ. මං අම්මට තාත්තට අකීකරු වෙන්නේ නැහැ. මොකද ඔයා දන්නවා බුදුහාමුදුරුවෝ දෙමව්පියෝ තියලා තියෙන උන්වහන්සේගේ සමතන. අම්මා තාත්තා ඔය පන්සිලුත් නැති තිසරණත් නැති වෙන්න පුළුවන්. හැබැයි බුදු කෙනෙකුට හා සමාන තැනක උන්වහන්සේ තමන්ගේ දෙමව්පියෝ තියලා තියෙනවා නම් ඔයාට යුතුයකමක් තියෙනවා. ඔයාගේ අම්මා තාත්තට කීකරු වෙන්න. ඒ දෙන්නට සලකන්න. නේද? හොඳ මග යන්න. හරි. එතකොට ඔයා ඔයාට යහපතක් කරගන්න ඒ විදිහට. ඉගෙන ගන්න දේවල් මේ භෞතික ලෝකේ ඔයා ගොඩනගා ගන්න හැම දෙයක්ම ඔයාගේ යහපත පිණිස හේතු වෙනවා. හැබැයි පුතේ ඔයා හිතනවා නම් ඒක විතරයි ඔයාගේ යහපත කියලා. ඉංජිනේරුවෙක් කියලා, ඩොක්ටර් කෙනෙක් කියලා ඔයා වැරදි වැඩ කරනවා නම්. සමහර අය ඉන්නවා ලොකු ලොකු තනතුරු වලට ගියාට පස්සේ මොකද කරන්නේ? කොමිස් මුදල්, විවිධ අයතාන්දමේ මුදල් වංචාවන් කර කර තමන්ගේ මඩිය තර කරගන්නවා. තමන් පොහසත් වෙන උගත් තම අර නිලතල පාවිච්චි කරනවා. එතකොට කෙනෙක් හිතුවා නම් අනේ මං ඉහළටම ඉගෙනගෙන අනේකයි මේ මට පිහිටක් වෙනවා මං ගැන හිතනවා කියන්නේ කියලා. එතන මෝඩකමක් තියනවා නේද? ඔයා ඉහළටම යන්න ඕනි. හැබැයි අර ಗುಣධර්ම එක්ක. ඒ සීලාදී ಗುಣධර්ම එක්ක ඔබ යහපත් මනසෙක් විදියට ඉහළට යන්න ඕනි. එහෙම නැතුව ඉහළට විතරක් ගියොත් ඔබ ඊළඟ මොහොතේ මැරිච්ච ගමන් වැටෙන්නේ කොහෙටද? අපායට. ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක් කියලා වුණත් ඔබ ඉංජිනේරුවෙක් කියලා ඊටත් වඩා ඉහළ තැනකට ගිහින් ජනාධිපති වුණත් වැඩක් නෑ පුතේ. ඔයා වැටිලා ඊළඟ ආත්මයට යන්නේ අපායට නම්. ඔබ ඔබගේ ಗುಣධර්ම මේ සීලාදී ಗುಣධර්ම එක්ක ඔයා ඔයාට පිහිට වෙනවා කියන කාරණාව මේදි පැහැදිලි කරගන්න ඕනේ. අත්තනාව කතං පාපං අත්තනාසං කිලිස්සති අත්තනා අකං පාපං අත්තනාව විසුජ්ජති සුද්ධි අසුද්ධි පච්චන්තං ඥාඤ්ඤමඤ්ඤා විසෝදේ. තමා කළ වරද නිසා තමන් අපිරිසුදු වෙනවා. පාපයක් වරදක් නොකලේ නම් මේන් තමා පිරිසුදු බවට පත් වෙනවා. පිරිසුදු වීම හරි අපිරිසුදු වීම හරි කෙරෙන්නේ තමාගේම ක්‍රියාවන් තුලින් විතරයි. අනෙක් කෙනෙක් වෙනත් කෙනෙක් තමන් අපිරිසුදු කරන්නේවත් පිරිසුදු කරන්නේත් නැහැ. එතකොට තමන් කරන යහපතට අයහපතට වගකීම ගන්න ඕනේ තමන්ට. දැන් ඔයා සමහරවිට කියන අනේ මේ එයා කරපු ඉන්න දීච මාත් ඒක කරේ. දැන් ඕන්නදි වැරදි වැඩක් වුණා ඉස්කෝලේදී කරලා ඩීච අහනවා මොකද ඔයත් මේක කරේ කියලා අහනවා. දැන් අපි මෙතන ඉන්න කෙනෙක් අහමුකෝ ඔන්න නම ආශීංෂණ ආශීංෂණ ඔයත් මොකද ඔහම කරේ කියලා අහනවා. එතකොට එයා කියනවා මේ තරුෂි කරපු ඉන්න දීච මාත් කරේ කියලා. නේද? එතකොට මොකද වෙන්නේ? එහෙම හරියනවද? එහෙම හරියන්නේ නැහැ නේද? ඔව් පුතේ. හරෝෂි. මිස් වැහෙන්නේ. මා වැහෙන්නේ නැහැ කියන්නේ පුතේ. එහෙනම් මොකක් හරි ඔයා ප්‍රෙස් කරගෙන හරි මොන හරි ප්‍රශ්නයක් එන්නේ නැති සිග්නල් වල ප්‍රශ්නයක් වෙන්නේ නැති. ගොඩක් අයද ඇහෙනවා නේද? හරි. එතකොට තමන් වැරද්දක් කරොත් වැරද්ද වෙන්නේ තමන් අතින්මයි. අරයා කරා මෙයා කරපු හින්දා අරයා කියපු හින්දා එහෙම වැරදි කරලා බේරෙන්න බෑ. ඒකේ විපාක ටිකත් ඔක්කොම තමන්ටම ලැබෙනවා. ඒකේ මේ ලෝක වශයෙන් ඔයාට යම් යම් මට්ටමක නීතිමය ප්‍රශ්න තිබුණොත් ඒ ටිකත් ඔයාට ලැබෙනවා නේද? එතකොට ඔබ වැඩෙන්න වැඩෙන්න ඔබ හිතන්න ඕනි තමන්ගේ හොඳ නරක ගැන වගකීම තියෙන්නේ මටමයි. මම කරන හොඳ දේ වගකීමත් මට. මම නරකක් කරොත් ඒකේ වගකීමත් මට. ඒක නිසා මම කොච්චර හොඳ කෙනෙක් වෙන්න ඕනිද? මම මේ වැරදි ටික දැන් හදා ගන්න ඕනි. මේ විදියට වෙනස් වෙන්න ඕනි කියන හැඟීම ඔයාට එන්න ඕනි. මේ වගේ ගොඩාක් උපදෙස් සදු උපදේශ ඔයාට අවවාද දෙමින් තමයි මේ ධම්මපදයේ ගොඩ නැගිලා තියෙන්නේ. දැන් ඔයාලට පැහැදිලිනේ මේ ගාථා ඔක්කොගෙම ඔයාට ජීවිතයේ උපදේශ තමයි අරගෙන ආවේ. උත්තිට්ඨ තප්පම ජෙයියං ධම්මං සුචරිතං චරේ ධම්මචාරී සුඛං සෙති අසමින් ලෝකේ පරමබිව. අලසකම දුරින්ම දුරු කරන්න ඕනේ. ඔබ උත්සාහවන්ත කෙනෙක් වෙන්න ඕනේ නේද? අප්‍රමාදීව කටයුතු කරන්නත් ඕනේ. හොඳ විදියට සුචරිතයේ හැසිරෙන්න ඕනේ. එසේ හැසිරෙන පුද්ගලයා මෙලොවත් පරලොවත් සුවසේ වාසය කරනවා. ඒ කියන්නේ ටීචර් කොහොමද එහෙම කියන්නේ? මරුණාට පස්සේ කොහොමද ටීචර් එහෙම වෙන්නේ?
ඇයි පුතේ ඔයාගේ සංසාරේ ඔය ඔයා හිතාගෙන ඉන්නවා නම් ඔයා ඔතන විතරයි ඉපදුනේ කියලා ඒක මහා මෝඩකම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා ඔයා මේ ලෝකේ ඕන තරම් ආත්මවල ඉපදිලා ඉන්න ඔබ අනන්ත මේ සක්වල වල විවිධ ජීවීන් විදිහට සංසාරේ පුරාම ඉපදිලා තියෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ මේ සසරේ දිගු බව මෙච්චරයි ඔයා ආත්ම මෙච්චරයි ඉපදිලා තින අනිවාර්යයෙන්ම මිනිස්සෙක් වෙන කෙනා කලින් ආත්ම 100යි 200යි එහෙම ගණන් කරන්න බෑ පුතේ ඒක හිතන්නවත් බැරි තරම් අනන්තයක් දක්වා දිගයි එතකොට ඔයා ඔයාගේ අම්මා මැරිලා ආත්මවල අඬපු හඳුනු මහා සාගරය වගේ හිතන්නකෝ දැන් එක අම්මා කෙනෙක් මැරිලා අපිට අඬන්නේ දැන් අපි හිතමු අපේ එක ගියාත්මේ අම්මා මැරිලා අපි පොල් කට්ටක් ඇඬුවා කියලා අපිට අඬනවා අඬනවා කියලා ඔහොම අඬන්නත් බැරි කඳුළු නේද සාගර මහා සාගරය වගේ පිරෙන්නේ එතකොට එහෙම පොල් කට්ට එකතු වුණොත් කොච්චර අම්මාවරු ටිකක් ඔයාගේ පහුගිය ආත්මවල ඔයා නිසා ඔයාට මැරිලා තියෙනවද ඒ නිසා ඔබ දුක් වෙනවා තියෙනවද නේද ඔයා හිතන්න ඕනේ මම මේ ආත්මෙ දැන් ඉන්නවා හරි මගේ අම්මත් ඉන්නවා ඔක්කොම ඉන්නවා එතකොට මේ බුදුහාමුදුරුව කියනවා ඔබ අම්මා වෙනුවෙන් අඬපු කඳුළු මහා සාගරය වගේ මේ සංසාරය එතකොට ඔයාගේ ගිය ආත්මවල ඉඳපු අම්මලා වෙනුවෙන් ඔයා අඬලා පොල් කට්ටක් දෙකක් පිරෙන්න ඔයා අඬයි උඩරේම කස්සලින් එහෙම කඳුළු වෙන්නේ නැහැ පුතේ අපි දන්නවනේ ඒක කොච්චර අපි අඬනවද දවස 30 මොනාරි දෙකට අපි කොච්චර අඬනවද නේද ඉතින් කොහොම කරත් කඳුළු වෙන ප්‍රමාණයක් තියෙනවනේ එතකොට අර මහා සාගරයක් පිරෙන්න ඇඬුව කිව්වහම ඔයා හිතන්න ඔයාට කොච්චර අම්මාවරු මේ සංසාරේ මුණ ගැහිලා තියෙනවද එතකොට ඔයා කී පාරක් ඉපදියා තියෙනවද හිතන්න ඕනේ එහෙම අපි ප්‍රඥාවන්තව හිතන්න ඕනේ එතකොට මේ සංසාරේ හරි දිගයි එතකොට පුතේ මේ මෙලව පරලව කියන දෙකේදීම මේ ආත්මෙදී ඔයා චුත්ත වෙන වෙලාව ඒ කියන්නේ ඔබ මිය යන මොහොතේම මේ ආත්මේ වාට පෙර ආත්මයක් වෙනවා නේද එතකොට ඊළඟ ආත්මේ තමයි ඔයාගේ අලුත් ආත්මේ පරලව කියලා ඔයා හිතන ආත්මේ තමයි ඊළඟ ආත්මේ එතකොට ඔයා මේ ලෝකේ කරන හොඳ නරක ටික තමයි අරගෙන යන්නේ එතකොට ඔයා අලස වෙලා හිටියොත් අඩුම තරමේ ඔයා හිතනවා උදේට නැගිටින්නේ 12ත් පහ වෙලා නම් එහෙම නැත්නම් ඔයා දවල්ට කන්නකොට උදේට කෑම ගන්නේ දවල්ට දවල් වෙලාවට නම් සමහර ළමයි එහෙම ඉන්නවා උදේ කෑම එක ගන්නත් නැගිටලා නැහැ ඒගොල්ලෝ දවල්ට තමයි කන්නේ උදේ දවල් දෙකම එකට නම් එහෙම නැත්නම් ඔයා මල් ටිකක් පූජා කරන්න කියලා අම්මා කිනුවට අනේ මට බෑ අද නම් අම්මේ මට බෑ පාන තියන්න මට බෑ එහෙම කියනවා නම් මොකද වෙන්නේ ඔයා අලස වෙලා ඔයා ඔයා ගැන හිතන්න වෙලාවක් වෙන් කරගෙන නැහැ මොන තරම් ඔබ ජීවිතේට අවඩක් දෙ කරගන්නේ අඩුම තරමේ මල් පහන් ටිකක් පූජා කරලා ගාත ටික කියලා වැඳහම මොන තරම් පිනක් වාට රැස් වෙලාද ඒ ටික හරි එකතු කරගන්න ඔයා කම්මැලි වුණා කියන්නේ උතේ කොයිලෝ යන්නේ මරණින් මත්තේ පින් පව් වෙනවා අපි පිටිපස්සේ නේද දැන් අපි ඔක්කොම දන්න ඔය වගේ ඉතත් ඇහිලා තියෙනවා අපි ගොඩාක් දේවල් දන්නවා නමුත් ඒ මත අපි ජීවත් වෙනවද නැද්ද කියන ප්‍රශ්නේ අපි අපෙන්ම අහගන්න ඕනේ එතකොට මේව අපේ ජීවිත පිනෙන් පුරවනවා ඔබව කුසලෙන් පුරවලා ඔබව බොහොම අර්ථාන්විත වටිනා බෞද්ධයෙක් කරන උපදේශ රාශියක් එතකොට මේ ධම්මපදයේ තුලින් ඔයාට උගන්වනවා හරි දැන් අපි යනවා ඔයාගේ පෙළ පොතේ තියෙන ධම්මපද ගාථා වලට මෙන්න මේ කොටසේ නම් අපි පාඩම් බලාගමු පුතේ. ගිම්හානය කියන්නේ වැසි නොවැටෙන වියලි සමය. තව තුන් දෙනේ කායිමත් රේස්යන් කරන පුතේ මම හිතනවා අපි අනිත් හැමෝටම ඇහෙනවා. තුන් දෙනෙකුට තමයි ඇහෙන්නේ නැත්තේ. එතකොට 100ක් විතර ඉන්න පන්තියේ තුන් දෙනෙකුට ඇහෙන්නේ නැත්නම් 97 දෙනෙකුටම ඇහෙනවා. නේද? එතකොට ඔයා ටිකක් හිතන්න මගේ කනෙක්ෂන් එකේ මොකක් හරි ප්‍රශ්නයක්. නේද? එකෝ ඔයාගේ පැත්තට වැහැලා එහෙම නැත්නම් කනෙක්ෂන් එකෙන් තව කෙනෙක් මොන හරි දෙයකින් මේ වෙලා ඉන්නව නම් පුතේ ඔයාගේ පැත්ත ස්ලෝ වෙනවා. ඔයා වීඩියෝ තෝෆ් කරගන්න. එහෙම ප්‍රශ්න තියෙන අය. රේස් සෙන් කරනවා කීප දෙනෙක් ඉතින් හතර පහ දෙනේ ටීචර් මොකද කරන්නේ නේද? ටීචර්ට මේක නතර කරන්න බෑනේ. ඔයාට ඇහෙන්නේ නැහැ කියන්නේ ඒක ඔයාගේ ප්‍රශ්නය. අපි පාඩමට සම්බන්ධ වෙමු ඒක නිසා. අපි බලමු මොකක් හරි ඉස්සරහට ඔයාලට රෙකෝඩින්ග් එක දෙන්න උත්සාහ කරන්නම්. එතකම් පාඩමට සම්බන්ධ වෙන්න. හරි. ගිම්හානය කියන්නේ වැසි නොවැටෙන වියලි සමයයි. අවුරශ්මියෙන් ගිනිගෙන දැවෙන
එබඳු ගිම්හාන ඍතුවේ මුල් අවදීහි වන ගොම්මුවක සොඳුරු සුවඳවත් මල් පිපී තිබීම අසිරිමත් දර්ශනයක්. ගිම්හානය කියන්නේ ඇත්තටම අපි දන්නවා වැසි වැටෙන්නේ නැති හරිම මේ අමුතු තද රශ්මියක් තියෙන කාලයක්. නියම් කාලයක් වගේ නේද? ගිනිගෙන දැවෙන එබඳු ගිම්හාන ඍතුවක මල් පිපිලා තියෙනවා ලස්සන වන ගොම්මුවක. මොනතරම් ලස්සන දර්ශනයක් වෙන්නේ නැද්ද? හිතන්නකෝ මහා කාන්තාරයක මලක් පිපිලා තියෙනවා. ඒක හරි පුදුමාකාරයි. හරි විශ්මයජනකයි නේද? ඉතින් ඒක අසිරිමත් දර්ශනයක්. ආශිර්වාදයක්. බුදුරජාණන් වහන්සේ දෙසූ දහම දෙබදුවයි බුද්ධ දේශනාවෙම සඳහන් වෙනවා. එම දහම සිත් සනසනවා. මිහිරියාව උපදවනවා. සසර දුක නිවනවා. ධම්මපද යනු එකී සම්බුදු දහම ඇතුළත් ත්‍රිපිටක දේශනාවේ සූත්‍ර පිටකයේ බුද්ධක නිකායට අයත් ග්‍රන්ථ 15 එකක්. පුතේ තරුෂි මට පේනවා පුතාට ඇහෙන්නේ නැහැ කියලා පුතා නිතරම මට මේ මෙසේජ් කරන එක. මොකද කරන්නේ? ඔයා ලීව් වෙලා ඔන් වෙන්න පුතේ. එතකොට සමහර විට හරියනවා. පාඩමෙන් ආ ලීව් වෙලා නැවතෙන්නකෝ. හරියයි. හරි. එතකොට දැන් ඔන්න අපි දන්නවා මේ තරම් වටිනා බුදුදහම ගිම්හානිය පිපිච්ච මලක් වගේ නේද? හරි අපූර්වයි ආශ්චර්යමත් දෙයක්. අපේ දුක නිවනවා, අපේ හිත සනසනවා, මිහිර උපදවනවා. උතේ අපි දන්නවා මේ ලෝකේ තියෙන හැම රසයකටම වඩා ධර්ම රසය උතුම් කියලා බුදුරජාන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ ලෝකේ තියෙන හැම ශ්‍රේෂ්ඨ දෙයකටම වඩා ධර්මය උතුම් කියලා පැහැදිලි කරනවා. ලෝකේ තියෙන අතිශය ශ්‍රේෂ්ඨ දෙයක් වෙන්නේ ධර්මය. එතකොට මේ ධර්ම රසය අපිට භුක්ති විඳින්න මේ ත්‍රිපිටකය තුල තියෙන බුද්ධක නිකායට අයත් මේ ධම්මපදය කියන ග්‍රන්ථයෙන් අපිට හැකියාව ලැබෙනවා. එහි ඇතුළත් ගිම්හානේ පිපුණු මල් පුකුරක් වැනි බුද්ධ දේශනාවක් මෙන්න මේ වගේ. ඔන්න බලන්නකෝ. දැන් මේ ඔයාට මේ උපමා කරලා මේ තරම් ලස්සන යෙදුම් යොදලා පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්ම දේශනාව. දැන් ඔයා ඒවා ඉගෙන ගන්න. අක්කොච්චි මං අවදි මං අජිනි මං අහසිනේ ඊතං උපනයිහಂತಿ චේතං වේරං තේසන්න සම්මති. යමක වග්ගයේ තමයි තියෙන අර මං කිව්ව වග්ග කීපයක් තියෙනවා. එතකොට ඒකේ තියෙන මේ තුන්වෙනි ගාථාව තමයි මේ අරගෙන තියෙන්නේ. අහවලා මට බැන්නා. අන්න අරයා මට බැන්නා. එයා මට ගැහුවා. මාව පරාජය කරා. මාව පරාජය කරා මෙයා. මම සතු දේ පැහැරගත්තා. මට අහිති දේ තමයි එයා ගත්තේ. කිය කියා ඔයා යම් අය කෙරෙහි නැවත නැවත හිතනවා නම් ඔයාගේ හිතේ වෛරය කියන කාරණාව නොසන්සිඳෙනවා. ඒ කියන්නේ වෛරී සිතුවිලි ඔයා තුළ නිතර නිතර ඇති වෙනවා. මට මෙයා බැන්නා. මට එයා ගැහුවා. මගේ දේ ගත්තා. මාව පරාජය කරා. මම තමයි පළවෙනිය වෙන්න හිටියේ නේද? දැන් ඔයා නිකමට හිතුවොත් අනේ මේ ඉස්කෝලේ නේද පළවෙනිය වෙන්න ලොකු තරගයක් තියෙනවා. දැන් ඉතින් ඔන්න කොහොම හරි එක ලකුණකින් හරි දශමයෙන් හරි වෙන කෙනෙක් පළවෙනිය වෙනවා. ඔන්න දැන් එහෙම හිතාගෙන ඉඳපු කෙනාට වෛරයක් ඉපදෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. මට බැන්නා. මට මෙහෙම මෙයා මෙහෙම කරා මරන්න. මං පළවෙනිය වෙන්න හිටියේ මාව පරාජය කරා. එහෙම හිතුවොත් හිතේ වෛරය නිරන්තරයෙන්ම වැඩි වෙනවා. ඒක එච්චර යහපත් දෙයක් නෙමෙයි. අපි පාඩම ටික කියවලා පැහැදිලි කරගමු. ඊළඟ ගාථාව පුතේ මේ යමක වගේ හතරවෙනි ගාථාවක් තියෙනවා. අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාසිමේ ඊතංන උපනයිහಂತಿ වේරං තේසූප සම්මති. අසවලා මට බැන්නේය. මට පහර දුන්නේය. මා පරාජය කළේය. මා සතු දේ පැහැරගත්තේ යනුවෙන් යම් අය නැවත නැවත නොසිතත්නම් ඔවුන්ගේ වෛරය සංසිදි. මොන හරි දෙයක් වුණා. මොනේ ආලෝකයක පොඩි රණ්ඩුවක් වුණා. ගැහුවා හරි මොනවා හරි දෙයක් වෙලා ඔයා එක ආයියා හිතන්නේ නැතුව ඉන්නවා. මට මෙහෙම කරා එහෙම කරා කිය කියා හිත හිත වෛර බඳින්න නැතුව ඔයා එක කමක් නැහැ. එයා හොඳ දේනේ යාට ඔයා එයාට හොඳ දේ න්‍යාය කරේ. මම හොඳ විදියට ඉන්නවා. මට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහිලා තියෙන්නේ. මම දන්නවා මේක යහපත අයහපත. මම ආයියාට වෛර කරන්න යන්නේ නැහැ කියලා ඔයා හිතින් හිතලා ඔයා හිමින් ඉන්නවනම් වෛර නොකර ඉන්නවනම් මොනතරම් ශ්‍රේෂ්ඨද නේද? ඔන්න බලමු ඇයි මේ ගාථාවන් මේ බුදුරජාන් වහන්සේ දේශනා කරේ කියලා. මේ ධම්මපද ගාථා දෙක දේශනා කළේ පුතේ තුල්ලතිස්ස කියන තෙරුන් වහන්සේ ආරම්භය. උන්වහන්සේ පැවිදි වුණේ මහලු වෙලා. බුදුරජාණන් වහන්සේට සමීප ඥාති සම්බන්ධයක් තිබු නිසා මේ තුල්ලතිස්ස හිමියෝ ගොඩක් උඩ වුණා. ඒ කියන්නේ මගේ ඥාතිය තමයි මේ බුදුහාමුදුරු දැන් එහෙමයි ඉන්නේ සමාජේ. ටිකක් ලොකු කුටුවක හරි මොකක් හරි වෙන තනතුරක් හරි දක්වන කෙනෙක් ඉන්නවනම්
එයත් එක්ක ඥාති සම්බන්ධතා තියෙනවා කියලා අඟවන්න එයා ළඟම කෙනෙක් කියලා පෙන්වන්න ගොඩක් නිස්සාරයි කැමති. ඒ වගේ තමයි ඉතින් මේ පෘථග්ජනයනි තාම මාර්ගඵල ලැබපු කෙනෙක් නෙවෙයිනේ. මේ පැවිදි වුණාට දැන් එයත් හිතලා තියෙනවා ආ බුදුරජාණන් වහන්සේ මගේ සමීපතනේ මගේ ළඟම ඥාතියි. එහෙම කියලා හරි ආඩම්බරෙන් තමයි ඉඳලා තියෙන්නේ. තමා පැවිද්දෙන් ලාභාලේකු බව නොසිතා ක්‍රියා කර. අපි දන්නවා පැවිදි වුණාම පුතේ පැවිදි වෙලා වස් කාලය ගත කරන්න කරන්න වස් කාලය සම්පූර්ණ කරන්න කරන්න තමයි පැවිදි ජීවිතයේදී ක්‍රමක්‍රමයෙන් වැඩි වියටපත් වෙන්නේ. ටික ටික ලොකු වෙන්නේ. ඒ කියන්නේ ඒක වෙනම කතාවක්. ඒක වෙනම ජීවිතයක්. පැවිද්ද ලැබුව කෙනෙක් ඒකෙන් වැඩිමල් වෙන්නේ එයා සම්පූර්ණ කරන ඒ වික්ෂුන් වහන්සේ කෙනෙක් සම්පූර්ණ කරන ඒ වස් කාලයන් එක්ක. වස් කීයක් සම්පූර්ණයිද? එතකොට එයාගේ පැවිද්දේ වයස කීයද කියලා එනවා. එතකොට පැවිද්දෙන් මෙයා ලාභාලයි. එච්චර කාලයක් නැති වුණාම අර වස් කාලය ගත කරන්නත් එහෙම කීප වාරයක් සිද්ධ වෙලා නැති වෙන්න පුළුවන් නේද? ළඟදි මහාන වෙච්ච කෙනෙක්. එතකොට වැඩිමල් තෙරුන් වහන්සේලාට ගරු කරෙත් නැහැ. වත් පිළිමෙත් දන්නේ නැහැ. අපි දන්නවා බුද්ධ ශාසනය අපිට පැහැදිලි කරනවා වත් නොකුරන්නා සිල් නොකුරන. ඔය ඉගෙන ගෙනත් තියෙනවා මමට මතක හැටියට හයවසර පොතේ තියෙනවා වත් සම්පූර්ණ කරන්නේ නැති කෙනා සිල් සපුරන්නේ නැහැ කියලා. එතකොට පැවිද්දන්ට ඉත අපි ගිහියන් කරනවටත් වඩා වත් පිළිමෙත් ගණනාවක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා මේ විදිහට කරන්න ඕනේ. එකට හේතුව තමයි පුතේ මානය ක්‍රමක්‍රමෙන් පහව යනවා. සුද්ධ කරන්න ඕනේ, අතු ගන්න ඕනේ, අමදින්න ඕනේ. දැන් අපි ඒවට බෞද්ධ සාසනික වචන පාවිච්චි කරනවා. අමදින්න ඕනේ විහාර මළුව ආදී නේද? ඒ වගේම සංඝයා වහන්සේලාට උපස්ථාන කරන්න ඕනේ. මේ වගේ ගොඩක් කාරණා මේ වත කියන කාරණාවත් එක්ක සම්පූර්ණ කරන්න ඕනේ. ඒව කරන්නේත් නැහැ. එතකොට අඩුපාඩු සකස් කර ගැනීමට උත්සාහ ගත්තෙත් නැහැ. දැන් සමහර කෙනෙක් ඉන්න පුළුවන් මේ ටික කරගන්න බැරි වුණා ටික ටික කරලා මේ ටික හදා ගන්න ඕනේ, මේ ටික හල් ටික අස්ස ගන්න ඕනේ කියලා හිතලා හරි ජීවිතේ හරියාකාර මාර්ගයකට ක්‍රමක්‍රමයෙන් යම කට්ටිය දැන් ඉන්නේ අපි වුණත් එහෙමනේ. දැන් ඔයා මේ වහගෙන ගියාපස්සේ හරි මං අද ඉඳන් බොරු කියන්නේ මං හොඳ කෙනෙක් වෙනවා. එහෙම හිතනකොට අන්න එහෙම හිත හිතා ගොඩනගෙන කෙනෙක් වෙලත් නැහැ. එයා නිකම්ම මම බුදුහාමුදුරුවන්ගේ සහෝදරේ ඥාති කෙනෙක් මම මෙහෙමයි ඉන්නේ කියලා අර එහෙම උඩඟු භාවයට පත් වෙච්ච කෙනෙක්. එතකොට බුදුරදුන්ට සමීපවම ඉඳලා මියුරු ආහාර වරද වළඳලා පෘෂ්ටිමත් සිරුරකින් උන්වහන්සේ තුල්ල තිස්ස යන නාමයෙන් හැඳින්වුවා. දැන් එයා හොඳට කාලා බීලා ඉඳලා හොඳට මහත්ලා හොඳ පෘෂ්ටිමත් ශරීරයක් තියෙන හින්දා තමයි මේ තුල්ල තිස්ස කියලා හඳුන්වලා තියෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේට දායකයෝ වෙනාලා පූජා කරන්නේ තාම මියුරු දේවල් ඉහළම දේවල්. එතකොට මේ දේවල් වල ඒ දානමාන වලට සහසම්බන්ධ වුණාට පස්සේ එයත් ඒවා අනුභව කරගෙන හොඳ අපූර්ව මේක බොහොම සැපවත් තනි ජීවිතයක් තමයි ගත කරලා තියෙන්නේ. මොකද ශාසනයට හරියට ඇතුල් වෙලා නැහැ පැවිදි වුණාට. ඉතින් ඔන්න චේතවනාරාමයේ නිතර පැමිණෙන ආගන්තුක භික්ෂුන් වහන්සේලා තුල්ල තිස්ස හිමියන් පැවිද්දෙන් බාලයි කියලා නොදැන වැඳුම් පිදුම් ගරු සත්කාර ආදී කරා. දැන් අපි කතා කරා මහල් වේට පැමිණලා තමයි ටිකක් වයසට ගිහින් තමයි මේ තුල්ල තිස්ස හිමියෝ පැවිදි වෙලා ගින්. එතකොට පෙනුමෙන් ටිකක් වැඩිමල් කෙනෙක්. එතකොට අර එන අය එන භික්ෂුන් වහන්සේලා මේ උන්වහන්සේට වැඳ නමස්කාර කරලා ගරු බුහුමන් කරලා තමයි කටයුතු කරේ. ඉතින් මෙයා පැවිද්දෙන් බාලයි කියලා එයාලා දන්නේ නැහැ. එතකොට මේ විදිහට ගරු සත්කාර ගත්තා. උන්වහන්සේ තම නොදැනුවත්කම හා උඩඟුකම නිසා මේ වැඳුම් පිදුම් පිළිගත්තා. එකක් මේකේ තියෙන බරපතලකම ගැන නොදන්න කමයි උඩඟුකමයි හින්දා මේ ඔක්කොම පිළිගත්තා. දිනක් මේ වැරදි ගති පැවතුම් ගැන එක් තරුණ භික්ෂුවක් පුතේ තුල්ල තිස්ස හිමියන්ට අවවාද කරා. මේක වැරදීනේ නේද? දන්නවා පැවිද්දෙන් බහලයි. ඒ එන අය පැවිද්දෙන් ඊට වඩා වැඩි. සමහර විට ඒගොල්ලන්ගේ සීලාදී ගුණධර්මත් බොහොම සම්පූර්ණ වෙච්චා වෙන්න පුළුවන්. එතකොට මේක වැරදි. වත සම්පූර්ණ කරන්නෙත් නෑ නේද? මේ කාරණා පිළිබඳව තරුණ භික්ෂුවක් පැහැදිලි කරා. ඉතින් එය තමන්ට කරපු පරිභව කිරීම. මේ මට බැන්නා. මෙන්න මේ මට බැන්නා කියලා හිතලා මහත් කෝපයට පත් වෙලා මොකද කරේ? දුවලා ගිහින් බුදුහාමුදුරන්ට මේ පිළිබඳව විස්තර කිව්වා. එතකොට අපේ බුදුහාමුදුරෝ පුතේ තමන්ගේ බිරිඳටවත් දරුවටවත් කියලා මේ ශාසනයේ විශේෂත්වයක් කරලා නැහැ. කියන්නේ විශේෂ දහමකින් ඒගොල්ලන්ට මේ මගේමයි කියලා සංග්‍රහ කරේ නැහැ. ලෝකයාගේ හිතසුව පිණිස පුතේ එකම දහමයි දේශනා කරේ. උන්වහන්සේ හැම වෙලාවෙම බොහොම අපක්ෂපාතී කෙනෙක්. එතකොට මේ ප්‍රශ්නේදී
කිසිම කෙනෙක්ගේ පැත්තක් ගන්න නැතුව උන්වහන්සේ බොහොම විචාරශීලීව බුද්ධිමත් මොකක්ද වුනේ මොකක්ද කාරණාව කියලා හොඳට විමසලා බැලුවා. ඊට පස්සේ පැහැදිලි වුණා මේ තුල්ල දිස්සීමියන්ගේ පැත්තේ තමයි වැඩි වැරද්දක් තියෙන්නේ නේද? එතකොට කියලා දුන්නා මේ වැරදි ගති පැවතුම් පෙන්නලා දීලා එක මේ විදිහට කරන්න එපා කියලා තුල්ල දිස්සීමියන්ට අවවාද කරලා ඔන්න දැන් කටයුතු කරා මෙහෙම කරන්න එපා. මේ භික්ෂුන් වහන්සේලා ඉදිරියට ගින් සමාව ගන්න නේද? වත්ති සම්පූර්ණ කරන්න, ගරුකල යුතු වැඩ ගරු කරන්න නේද? අපි අහලා තියෙනවා පිදිය උත්තන් පුදන්න ඕනේ. ඒක පුතේ අපි කොච්චර වයසකද අපේ මේ ජීවිතේ ඉලක්කම් වලින් වයස කීයද කියලා අහන්න බෑ. අපිට දැන් අපි දන්නවා අපි පන්සලට ගිහම කුඩා කුංචි හාමුදුරුවෝ අපි වදිනවා. ඇයි ඒ? සමහරට හාමුදුරුවෝ කුංචි අය. එහෙම කියලා අපිට වදින්න නැතුව ඉන්න පුළුවන්ද? එහෙම බෑ පුතේ. ගරු කල යුත්තන්ට අපි ගරු කරන්න ඕනේ. කියන්නේ පිදිය උත්තන් පුදන්න අපිට හැකියාව තියෙන්න ඕනේ. එච්චරවත් අපිට අනතිමානී වෙන්න බැරි නම් මානේ ඒ තරම්වත් යටපත් කරගන්න බැයි නම් නිවන කොයිතරම් දුරයිද? මානෙන් තොර වෙන්න ඕනි නිවන් දකින්න. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පසේ බුදුවරු රහතන් වහන්සේලා තමයි නිහතමානී කියලා තත්ත්වයට පත් වෙන්නේ. මානය සම්පූර්ණයෙන්ම දුරු කරන්නේ. අපි වගේ පෘථග්ජනය අනතිමානී. මානය යටපත් කරගන්න ඕනි. මේක මහා අකුසලයක් කියලා තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනි. හැබැයි මේක තුල්ල තිස්සහාමුදුරෝ පිළිගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රේෂ්ඨ අවවාදේවත් පිළිගන්න තරම් එයාට හැකියාවක් තිබුණේ නැහැ. බලන්න මොන තරම් පාපයක්ද. ඉතින් මේ කාරණා මුල් කරගෙන තමයි මේ නිමිති මේ එයාගේ හැසිරීම රටාවන් මුල් කරගෙන තමයි මේ ධම්මපදයේ මේ ගාථා යුගලය දේශනා කරේ. එතකොට මේ පළමු ගාථාවෙන් කියවෙන්නේ ලෝකේ සාමාන්‍ය ස්වභාවය නේද? මිනිස්සු ප්‍රශ්නයක් වුණාම කොහොමත් එහෙමයි. අපි වුණත් එහෙමයි. අර යාමට බැන්නා, මෙයා මට පහර දුන්නා, මෙයා මාව පරාජය කළා කියලා යම්කිසි වෛරී සිතුවිල්ලක් අපි තුල හටගන්නවා. එකිනෙකාට චෝදනා කරගන්නවා. ආක්‍රෝෂ පරිභව කරන බැන ගන්නවා. නේද? අපි සමහර ලාට පෞෂ වචනත් භාවිත කරන අවස්ථාව අපිට දකින්න දැන් සමහර ලාට සමහර මිනිස්සු ඉන්නවා මොනවායි ප්‍රශ්නයක් වුණාම පෞෂ වචනේ බැන ගන්නවා. හිතන්නක පොඩි ඉඩම් ආරවුලක්. ඕනි තරම් ඔයාලගේ ගම්වල ඔය වගේ සිද්ධවීම් වාටත් හම් වෙලා ඇති. නේද? ඔයාගේ අත්දැකීමට අහු වෙලා ඇති. දැන් මොන පුංචි ඉඩම් කෑල්ලකට රණ්ඩු වෙනවා මේ අඟලක වැටක් එහා මෙහා වෙලා. මොකද වෙන්නේ? එක්කෙනේ බයිනමර අනිත් එක්කෙනා නතර වෙනවද නෑ මං අරන් යන මේ උඹලා අරන් යන දේවල් නෑ මේවත් එක රණ්ඩු වෙන්නේ මේ ඉඩම් කැලේට ඕන් එක පැත්තෙන් බයින අනිත් පැත්තෙන් අරයා උඹ කියවනේ කතා කරේ ඕන් අනිත් පැත්තෙන් ඉන්නේ කියලා හැමදාම සිල් ගන්නවා හැබැයි පුතේ මේ ප්‍රශ්නේදී මෙලෝ සිහියක් නෑ සිහිය නෑ හරිම ප්‍රමාදී සිහිය නැතුව කටයුතු කරන අර පරුෂ වචන ටිකක් අන්නේක් කියලා ලොකු විනාශයක් ඊට පස්සේ මොකද වෙන්නේ සදා කාලික තරහකාර මේ මහා පොළවේ එක අංගලක හා මෙහා වීමක් ඉන්නා පරම්පරා ගානක් තරහයි සමහර පවුල් වල දැන් ඔයාලටත් අත්දැකීම් ඇති එක ගෙදරක් දෙකක් තියෙනවා ගම්වල කොහොම දැන් පවුල් පරම්පරා ගානක් කැවිලා හැබැයි තාම තරහයි දැන් අලුතෙන් ඉපදිලා ඉන්න දරුවෝ දන්නේ ඇයි තරහ කියලා මොන හේතුවක්ද කියලා දන්නේ නැහැ අම්මලා තාත්තලා වෙන ඒගොල්ලොත් එක්ක කතා කරන්නේ තරහයි වලත් පාඩු යන්නෙන්න ඕනේ නැහැ එහෙම කතාවට කියලා කියලා දෙනවා. ඔබ දන්නේත් නැහැ නමුත් ඔබත් තරහයි. නේද? මොකටද මේ තරහ? මේ ඉන්න ටික කාලෙදී ඔබ මේ ලෝකෙට ආවේ යහපත් දේවල් ටිකක් ජීවිතේට කරන්න. පුතේ මනුෂ්‍ය ලෝකෙ ඉපදෙනවා කියන එක බොහොම ඉතාම වටින දෙයක් සහ ඔබගේ තීරණාත්මක අවස්ථාවක ඔබ ඉන්නේ. මේ මනුෂ්‍ය ලෝකේ ඔයාට දීලා තියෙන මේ ආයුෂ ප්‍රමාණය ඔයා වෙනුවෙන් යමක් කරගන්න ඕනේ. පින්දහම් කරගන්න ඕනේ මේ විදිහට ඔබ වෛරී සිතුවිලි වලින් නිරන්තරයෙන්ම පෝෂණය වෙවි සකස් වුණොත් ඒක ඔයාගේ මෙලව වශයෙන් වගේම පරලොවත් විනාශය කරා අරගෙන යන කාරණාවක් වෙනවා බෞද්ධ පිළිවෙත වන්නේ අස්සවලාමට බැන්නා ගැහුවා පරාජය කරා කිය නැවත නැවත නොහිතින් එක ඒ වෛරය සංසිඳෙන්න හේතු වෙනවා තමාට ආක්‍රෝෂ පරිභව කිරීම ආදිය ගැන නැවත නැවත හිතනවා නම් ඒ නිසාම වෛරී සිතුවිලි ඇති කර ගැනීම ආදිය සිදු වෙනවා. තමන්ගේ හිත කිලුටු වෙනවා. අපිරිසුදු වෙනවා. එතකොට මම කිව්වා වගේ තමන් යහපත් වෙන්නෙත් අයහපත් වෙන්නෙත් කවුරු හින්දාද? තමන් හින්දා. ධම්මපදයේ තව ගාථාවකත් අපි දැන් ඔය ටික ඉගෙනගෙන තමයි මෙතෙන්ට ආවේ. නේද? තමන් නිසාම තමයි තමන් නරක් වෙන්නේ. වැරදි වෙන්නේ නේද? අයහපත් කෙනෙක් වෙන්නේ. පුතේ හැම වෙලේම මදහත් සිතින් ඉන්න. නෑ මට එහෙම ප්‍රශ්නයක් නෑ. යාළුවෙක් එක ප්‍රශ්නයක් ඇති වුණත් යාළුවා කියයි මම දැන් ඔන්න ඔයා හොඳම යාළුව දෙන්නෙක් ඉන්නවා. හොඳම යාළුව දෙන්නෙක්.
යාළුවෙලා හොඳට ඉන්න ස්කෝලේත් එකටමයි කන්නේ බොන්නේ ඇවිදින්නේ ඔක්කොම කරන්නේ එකට. එක යාළුවෙ වෙනත් යාළුවෙක්ට ටිකක් සමීපව සම්බන්ධ වෙනවා. දැන් ඉතින් එකම විදිහට ඉන්නේ නැහනේ යාළුවෝ වුණාට. හොඳම යාළුවෝ වුණා තව යාළුවෝත් එක්ක ගනුදෙන තියෙනවා. ඔන්න ඊට පස්සේ අනිත් කෙනාට හිතනවා මෙයා දැන් මාත් එක්ක තරහයි නේ. හරි හරි ඉන්නකො. දැන් අලුත් යාළුවෙක් හොයාගත්තනේ. ඕම් වෛරය. පොඩි දේවල් හින්දා. එහෙම බෑ පුතේ. ඔයාට අවබෝධය තියෙන්න ඕනි මේ ලෝකේ හැමදේම විනාස වෙනවා. බුද්ධාගම දන්න ළමය යාළුවෙක් වෙනස් වුණා කියලා කෙනෙක් බැන්නා කියලා පුංචි රණ්ඩුවක් වුණා කියලා ඕක ජීවිත කාලෙම මතක තියාගෙන පලි ගන්නවා කියන තැනට එන්නේ. එහෙම ආවොත් වෙන්නේ මෙලවත් ඉවරයි මරණවත් ඉවරයි. පුතේ විශේෂයෙන්ම මෙලවට වඩා ඔයාගේ පරණව නම් මහ ගොඩක් විනාශ වෙනවා. මැරුණාට පස්සේ මොන දුගතියක වැටෙන්න වෙයිද දන්නේ නැහැ. දුගති ලෝක තාම දුක් සහිතයි. ඒවටත් අපි ඉගෙන ගන්න උත්සාහ කරමු වෙලාවක් අරගෙන ටිකක් ඒවත් කතා කරමු. එතකොට ඔයා කොහොමත් මේ දේවල් වලට නම් පුතේ ලැජ්ජ බය ඇති කර ගන්නවා. වැරදි කරන්න වාට ලැජ්ජාව සහ බය තියෙන්න ඕනේ. වැරදි කරන කෙනාට ලැජ්ජ හිතෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ මට මෙච්චර ලස්සන ධර්මයක් කියලා දීලා මම උන්වහන්සේට මෙහෙමද කරන්නේ නේද? ඒකට බය හිතෙන්න ඕනේ. මේ අපාය ආදී දුක් ගැන දැනගත්තට පස්සේ ඔයාලට වැරදි කරන්න බය ඉපදෙනවා. ඒ බය තියෙන්න ඕනේ. ලැජ්ජ බය දෙක වැරදි කරන්න කලින් තමා තුළ ගොඩ නගාගෙන ඉන්න එක ඉතාම වැදගත්. එතකොට අපි අහලා තියෙනවා වෛරය වෛරය නොසන්සිදේ නේද? අවෛරයෙන්ම වෛරය සංසිදේ. ඉතින් මේ කාරණාව අපිට ඉතාම වැදගත් ජීවිතේට. මිතුරු මිතුරියන් හා වැඩිහිටියන් සමග ජීවත් වීමේදී මෙවන් අවස්ථාවලට මූණ දීමටද ඔයාලට සිද්ධ වෙනවා. උදාහරණයක් ලෙස අර පිල් බෙදিলা කරන ක්‍රීඩාවකට අවධානය යොමු කරමු. ක්‍රීඩාවේ අවසාන මොහොත දක්වාම දෙපිලේ අරමුණ කෙසේ හෝ ජයග්‍රහණය කරන එක. ඉතින් ඔන්න ප්‍රතිවිරුද්ධ පිළ කෝප වෙන විදිහට කෑ ගහනවා, උසුළු විසුළු කරනවා නේද? විවිධ දේවල් කර කර බාධාවල් කරනවා. මෙවැනි ක්‍රියාවලින් වැළකීම බෞද්ධ දරුවන් වන අපගේ වගකීමයි. තරඟ අවසානයේදී ජය පරාජය එකසේ විඳ දරා ගැනීමට අපට හැකියාවක් තියෙන්න ඕනේ. කිසිදු ආකාරයක ගැටුමක් ඇති කර නොගත යුතුයි. අවසානයේ දෙපිළම එකිනෙකාට සුබපතා සතුටින් නික්ම යන්න ඕනේ. මොකද පුතේ ඔයා දන්නවා ලෝකෙ මේ වගේ තරඟ ගණනාවක්ලි විවිධ ක්‍රීඩා තරඟ තියෙනවා. එතකොට එයාලා මේ දෙපැත්ත වල බෙදලා සෙල්ලම් කරාට වෛරක්කාරයෝ නෙවෙයි. මේ වෛරය වපුරනෝ නෙවෙයි ක්‍රීඩා විදි කරන්නේ. යම්කිසි ක්‍රීඩාවක් ඒක. නේද? ක්‍රියාවක්. ඒ තුළ ඔබ එතනට බැහැලා මගේ පැත්ත මේ මගේ රට මේක. දැන් ක්‍රිකට් තරඟයක් ගැන හිතන්න. හොඳම උදාහරණය. ඉන්දියාවයි ලංකාවයි ක්‍රිකට් තරඟ. ඉන්දියාව මිනිස්සුන්ට මොන තරම් වෛර කරන්න පටන් ගන්නවා. අරයට බයිනවා, මෙයාට බයිනවා නේද? දැන් ඒක ඉන්නේ ක්‍රිකටර්ස්ලාට මොන තරම් වෛර කරනවා. හදිසියෙවත් විකට් එකක් ගත්තොත් මට දෙන්න හිතෙන්නේ මට පිටතනිය ගාව හිටියනම් මම දෙන්නවා. කොහොම හිතනවනේ? මොකටද මේ වෛරය? ඔයාට අවබෝධයක් නැහැනේ. මේක ක්‍රීඩාවක්. ඒගොල්ලෝ හොඳ මිත්‍රයෝ. නේද? ඒගොල්ලෝ බොහොම සමීප මිත්‍රෝ. ඒගොල්ලෝ ක්‍රීඩා කරලා අතර අත දින සමු ගන්නවා. හැබැයි ඔබ මෙහෙට වෙලා වෛර කර කර මහ ගොඩක් අකුසල් පුරව ගන්නවා. බලන්න ඔබ මොනතරම් අඥානයිද මෝඩයිද නේද? මෝඩ වෙන්න බෑ. අපි මොන හරි දැන් හිතන්නේ නිවාසාන්තර මල්ලේ ක්‍රීඩා උත්සවය දන්නවා හැමෝම ඒකට සහභාගී වෙනවා. විවිධ නිවාසවල නියෝජනය කරගෙන ඔන්න දැන් ඔන්න නිවාස අතර තරඟ. අරයට වෛර කරන මේ ළඟම ඉන්නේ යාළුවා වෙනත් නිවාසයක ඉන්නේ. එතකොට එයා අනිත් කෙනා මෙයාට වෛර කරන්නේ. ඔය අපේ නිවාසෙත් එක්ක සම්බන්ධයක් අවශ්‍ය නැහැ. මේ හොඳ යාළුවෝ. එක බත්පත කවපු යාළුවෝ. මේ නිවාස තරගයක් ඉන්න වෛරක්කාරයෝ වුණා. පුතේ මේවා හරි බහානකයි. ක්‍රීඩාව තියෙන්නේ ඔයාගේ ජීවිතයේ සෞඛ්‍යයට යම්කිසි ලාභයක් අත් කර දෙන්න අරමුණේ. එහෙම නැත්නම් ඔයාගේ අනාගතය සහ මෙලෝ පරලෝ දෙක විනාශ කරන්න නෙමෙයි. ඒ අවබෝධය ඔයාට තියෙන්න ඕනේ. අප නිතර නිතර ගුරුවරු වගේම අපිට දෙමව්පියොත් අපිට අවවාද කරනවා නේ. අම්මා තාත්තා කියනවා දැන් ෆෝන් එක ඔබන්න එපා. දැන් ඇති. අද්දට ඇති ඔය ගේම් ගහුවා. දැන් තියන්න කියලා ඔන්න කියනවා. පිරිමි ළමයිනුත් ගෑනු ළමයිනුත් දැන් හැමෝම මේක පුංචි ට්‍රෙන්ඩ් එකක් කරගෙන දැන් ගේම්ස් ප්ලේ කරන්නේ. මම දන්නවා. ඔයාලගේ සමහර ප්‍රොෆයිල් පික්චර්ස් උත් තියෙන ඔය ගේම්ස් වල අදාළ ඒවා. ඉතින් ඔන්න මොනවද ඔයා වපුරන්නේ? ගේම් එකක් ගහනකොට කොහොමද ඔයා ඉස්සරහට රෑන්කින් එකේ උඩට යන්නේ? මරණ ප්‍රමාණය අනුව ඔබ මහ විශිෂ්ට ඝාතකයෙක් වෙන්න වෙන්න ඔයා ජයග්‍රහණය කරනවා. මිනිස්සු මරන්න ඉහළට යනවා නේද? විවිධ ඇඳුම් කට්ටල, ආයුධ කට්ටල, සුරතල්ලු. මම දන්නවා. මම ප්ලේ කරන්න නැති වුණාට මට හොඳ අවබෝධයක් තියෙනවා ගේම්ස් ගැන.
දැන් ඔන්න ඔය ටික ගන්න අරග කරනවා මේ කරන සමහරලාට අම්මා තාත්තගේ සල්ලි තිල්ලගෙන සමහර ඔය මේ විවිධ දේවල් ඩයමන්ඩ් වගේ දේවල් සමහර මිලදී ගන්න ඉන්දියාව වගේ රටවල් වල පුතේ සියදිවි හානි කරගන්න ප්‍රධාන හේතුවක් වුණා මේ ගේම්ස් පාවිච්චි කරන එක ළමයි අපේ රටේ බොහොම ආසන්න උදාහරණයක් තියෙනවා අම්මා ගේම් ගහන්න එපා කියලා ෆෝන් එක කරන් තිබ්බා කියලා සියදිවි නසාගත්තා කාගෙන්ද මේ පලිය ගත්තේ අම්මගෙන්ද අම්මා නම් පුතේ අඬලා 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 හරි ඕක මේ ආත්මේ ඉවරනකම් අඬලා හරි ඔය දුක ඉවර කරගන්නවා අපි දඟව වෙනුණු මොනතරම් ජීවිතේ ආත්ම ගාන කඬලා තියනවාද ඒ අම්මා ඒ විදිහටම අඬාවි හැබැයි ඒ ජීවිතේ නැති කරගත්ත කෙනා පිරිමි ළමෙක් වෙලා හොඳ ආත්මයක් ලැබිලා ඉපදිලා එච්චර වටිනා ආත්මය මුංචි දෙයක් ඉඳ නැති කරගන්න තරම් මෝඩ වුණා එයාට පුතේ බුද්ධ ආගමට නම් ලකුණු ගොඩක් තියෙනවා කියලා ප්‍රවෘත්ති වලට කිව්වා හැබැයි ප්‍රායෝගික අවබෝධය තිබිලා නැහැ. ඔබ ගිරව් ටිකක් වගේ මේ තරඟකාරී විභාගයකට විභාගයකට කිය කියා හිත හිතාම බුද්ධඝම පන්ති ආවොත් මොකද වෙන්නේ? ඉස්කෝලේ ඉගෙන ගත්තොත් මොකද වෙන්නේ? ආන් ඒ වගේ බරපතල අවසානයක් තමයි ඉන්නේ. හැබැයි ඔබ ප්‍රායෝගික ජීවිතේට මේක එකතු කරගෙන අවබෝධයක් ඇතුව විභාගයකටත් ලෑස්ති වුණොත් කොච්චර වටිනවද නේද? ඒ ළමයාට මොහොතක් හිතුන්නේ නැහැනේ මේ මගේ ජීවිතේ මොන තරම් අනර්ථයක්ද මේ කරගන්නේ. අම්මා තාත්තගේ අවවාදේ පිළිගන්න තරම්වත් නේද? නම්මිශීලී නැත්තම් ඒ වගේ ළමයි ඇත්තටම වැඩකුත් නැහැ පුතේ. හැබැයි එයා එයාගේ ජීවිතේට කරගත්තේ මහ විශාල අනර්ථයක්. ඉතින් ඔයා හිතන්න වැඩිහිටියේ ගුරුවරයෙක් අවවාදයක් දුන්නාම තරහ ගන්න බෑ මට බැන්න මට මෙහෙම කිව්වා නේද මට ගැහුවා ගුරුවරේ පාරක් ගැහුවාම සමහර ළමයි ගෙදර ගිහින් ඕම් කේලම් කියනවා අම්මට තාත්තට වැඩි කරලා කියන්නේ ඊවරවසේ අම්මා තාත්තට දෙන මම මේ හේ තියලා හදන එක කවුද මේ ටීචර් ඔය යම්බලන් ඩිස්කෝ වලදී ඕම් එනවා ළමයාත් ඇදගෙන උදෙන් මේනවා ඇවිල්ලා අර ගුරුවරයාට ඔක මතකත් නැහැ සමහර වෙලාවට ගුරුවරේ දඬුවමක් දෙන්නේ ඔබව හදාගන්න මොන හේකටද ඔබව හදාගන්න නේද එයාගේ දරුවෙක්ද ඔබ නැහැ නමුත් ගුරුවරයා කියන්නේ බොහොම සත්පුරුෂ කෙනෙක් දරුවන්ට බොහොම කල්යාණ මිත්‍රයෙක් දරුවන්ට එයාට යුතුකමක් තියෙනවා දරුවන්ව එහා මඟ තියවන්න ඕනේ මේ ළමයිට වැරද්ද හරි වැරද්ද පෙන්වලා දෙන්න ඕනේ ඒ වගේ වෙලාවට සමහරට දඬුවමක් කරයි ටිකක් හිතරි දෙන්න කතා කරයි නේද ටිකක් පොඩි රිදෙන්න පාරක් දෙයි ඒක එකේක ගුරුවරුන්ගේ ස්වභාවය ඕකට ඔයා තරහ ගත්තොත් අම්මා මට ගැහුවා මට තාත්තා ගැහුවා කියලා තරහ ගත්තොත් මොකද කරන්නේ උතේ ටිකක් ඔබ දඬුවමට බය වෙන්න ඕනේ ඔබ දඬුවමට බය නම් වැරදි කරන්නේ නැහැ හැබැයි ඔබ මේ අම්මා මට ගැහුවා තාත්තා මට ගැහුවා කියලා තරහ අරගෙන වැඩ කරොත් මොකද වෙන්නේ ලේසි නෑ පුතේ යන්න වෙන තැන නම් එහෙම ලස්සන තැනක් වෙන්නේ නැහැ ඔයා හිතුවට ඔයාට අනිවාර්යෙන්ම මෙලව අතහැර යන්න වෙනවා මරණය ස්ථීර කාරණාවක් එතකොට ඔයාට මේ අවබෝධය නැතුව ඔයා උම්මත්තකෙක් විදිහට මැරෙන්නේ නැහැ කියලා හිතලා මිත්‍යා දෘෂ්ටිකයක විදිහට හැසිරුණොත් ඔයා විපතකට තමයි වැටෙන්නේ. දැන් ඒ වගේම අපි දන්නවා මේ ශිෂ්‍ය නායක නායිකාව මිතුරු මිතුරියෝ අපේ වැරදි නිවැරදි කරන්න මඟ පෙන්වනවා. සමහර වෙලාවට ඔන්න කෑ ගහනවා පන්තියේ. නිශ්ශබ්ද වෙන්න කියලා ඔන්න ශිෂ්‍ය නායිකාව නැගිටලා කෑ ගහනවා. එතකොට නිශ්ශබ්ද වෙන අතර හිතන මේ කීයේ තියෙන ආඩම්බරේ හා නායිකාව වෙලා දෙන්න කොහොමද වැඩ කියලා හිතනවා. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඔයා තමයි ප්‍රමාදයට පත් වෙන්නේ. ඔයාව තමයි ඊළඟට ඔයාගේ ජීවිතේ තමයි අකුසල් ගොඩකට මූණ දෙන්න පටන්. ඔක පුරුදු වෙනවා හැම වෙලෙම වගිරිය කියන එක පුහුණු වෙනවා. යහපත පුහුණු වෙනවා වගේම නරක දේත් ඔයා පුරුදු වෙනවා. මේ පුතේ මායාවේ ලෝකේ. ඔයා පැටලිලා ඉන්නේ. මේව තේරුම් බේරුම් කරගත්තේ නැත්නම් මහා අබැද්දියක් ඔයාගේ ජීවිතේට සිද්ධ වෙනවා. ඒකයි මේ පාඩම මේ තරම් ඔයාට මම කියව කියවා පැහැදිලි කරන්නේ. නැත්නම් පාඩමේ තියෙන පිටු කිහිපය කියවුවට පස්සේ පොත වහන්න පුළුවන්. හැබැයි මෙච්චර කියලා දෙද්දි ඔයා මේක ප්‍රායෝගිකව ආගේ ජීවිතයට අතුලත් කරගත්තේ නැත්නම් එකතු කරගත්තේ නැත්නම් ඔයා මහා අනර්ථයක් ඔයාගේ ජීවිතයට කරගන්නේ. කනකැස් බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ මනුස්ස ජීවිතය අතිශය දුර්ලභයි. බටහිර රටක ඉපදලා ඉන්න ළමයි දිහා බලලා හිතයි ටීචර් බලන්නකෝ අපිට වගේ නෙවෙයි ඒ ළමයි කොච්චර පින් කරලාද නෑ පුතේ. එයා පින වියදම් කරලා තියෙන පොඩ්ඩයි. ඇයි ඒ? එයා මිත්‍යා දෘෂ්ටිකයි. එයා මේ ලෝකේ කරන්නේ බුදුහාමුදුර එපා එපා කියපු දේවල්. ළමා කාලේ ඉඳන්ම කරන්නේ වැඩිහිටියෝ කරන්න ඕනි දේවල්. ඒක ඒගොල්ලන්ට පුතේ භෞතික සැප සම්පත් ලැබියා. මොකද ඉතින් පින වියදම් කරේ පොඩ්ඩනේ ඒ ජීවිතය ගන්න.
ඔබ බොහොම ගොඩක් පින් වේදන් කරලා ලංකාව වගේ රටක ඉපදෙන්න මොන තරම් දේශමනික ස්වභාවයක් තියෙන රටක්ද ඒ වගේම තමයි ඔබ ධර්මයත් එක්ක ඉපදිලා තින්නේ ඔබ බෞද්ධාගමිකයෙක් කියලා ඉපදිලා තින්නේ ඒව පුතේ පොඩකර මේ අන්තම් පින් වේදන් කරලා ගන්න පුළුවන් ජීවිත නෙවෙයි ඔයා ගොඩාක් පින් වේදන් කරලා ඔය වටින ජීවිතේ ගත්තේ ඒකේ වටිනාකම ඔයාට අවබෝධයක් නැති වුණොත් මුංචි කාලේ ඉඳන් මේක තීන්දුව තීරණය කරගන්න බැරි වුණොත් තව අවුරුදු 10ක් 15ක් යනකොට මොන තරම් පවකන්දක් පිරෙයිද අවුරුදු 12ක් 13 එකදී ඔයාට මේ ටික අවබෝධ වෙලා ඕහෝ ටීචර් කියන කතාව ඇත්ත කියලා හිතලා හරි අඳුම තරමේ මම මේ කියපු දේ ගැන හිතලා හරි ඔබ යමක් වෙනස් වුණොත් ඔබ අයහපත් ගති ඔබ වෙනස් කරගත්තොත් අවුරුදු තව 10ක් 15ක් යනකොට ඔබ මොන තරම් පින් කන්දක් පපුරගෙනද නේද දැන් මැරුණත් කමක් නැහැ මරණයට එතකොට බය නැහැ මොකද දුගතියක අපායක වැටෙන්නේ නැහැ ස්ථීර අදිෂ්ඨානයකින් ඉන්න පුළුවන් මේ දැන් මැරුණත් කමක් නැහැ සමහර මිනිස්සු ඔන්න දැන් මරණාසන්න වෙලා මැෂින් ගහලා තියෙන්නේ දැන් හුස්ම ගන්න බෑ දඟලන ඇති දෙයක්වත් නැහැ වයසත් ගිහිල්ලා සමහර අයගේ මැෂිමකින් තමයි ඉස්පිරිතාලේ ඉන්නේ හැබැයි කියනවාද කීයටවත් ඔය ෆ්ලග් එක ගලවන්න මට දැන් මැෂින් එකකින් හිටිය ඇති කියලා මයුමි එනත් කතා කරන්න පාඩමට අවධානය යොමු කරන්න මට වාව පේනවා පුතේ හරි දැන් ඔන්න රෝහලේ ඉන්න කෙනෙක් කියනවද දැඩි සත්කාරයක කී මැෂින් වලින් ඉන්න කෙනෙක් කියනවද අනේ ඔය මැෂින් එක ගලවන්න මට දැන් හිටිය ඇති කියලා තව උත්සාහ කරනවා තව තප්පරයක් හරින්න නේද අපිලා දැන් මේ වගේ කෙනෙක් අපි බලන්න ගියම අපව තදින් අල්ල ගන්නවා ඒ අන්න බෑ කියනවා නේද ඒ වගේ මේ ජීවිතේට මේ තරම් බැඳිලා ලෝභ වෙලා හොඳට පින්දහම් කරගෙන යහපත් විදියට ජීවත් වෙච්ච කෙනෙක් නම් කොච්චර සැනසෙල්ලකින් ඒ අන්තිම මොහොතේ ඇඳේ දිගගෙන ඉන්න පුළුවන්ද නේද බලන්න මේ බුදුරජාණන් වහන්සේ ඔබට මොන තරම් කාරුණික වෙලාද අඩුම තරමේ තිසරණ පන්සිල්වත් හරියට තියෙන කෙනෙක්ව අපාගත වෙන්නේ ඔබව සුගතිගාමීවයි කරන්නේ හරියට තිසරණේ පන්සිල්වත් ඔබ තියාගෙන හිටියොත් අඩුම තරමේ ඔබ නියම බෞද්ධයෙක් වෙන්න තිසරණ ගත වීම හරි හරියට කරොත් මොන තරම් පින් කන්දක් ඔයාට රැස් කරලා දෙනවද පින ඒ තරම් බලවත් පුතේ මේ අකුසල් ගොන්නට වඩා ඔයාගේ පින ගොඩාක් බලවත් ඉතින් ඔයා වෛරෙන් වෛරේ නොසන්සිදේ කියන කාරණාව අවබෝධ කරගෙන අමනාපකම් ඇති නොකරගෙන අනතිමානී වෙලා ගුරු දෙගුරුන්ගේ අවවාද පිළි අරගෙන යහපත් යාළුවන්ගේ යහපත් පෝදන් තේරුම් අරගෙන ජීවිතේ ගොඩාක් ලස්සන කරගන්න උත්සාහ කරන්න ඕනේ ඒක ඉතාම වැදගත් පුතේ මේ හැම දෙයකම ඉවසීම ගොඩක් බලවත් දැන් ඔයාට කෙනෙක් දෙයක් කොහොම වාට ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ ඔව් මගේ යහපතට මේක කිව්වේ කියලා හිතන්න තනම් ඔයාට ප්‍රඥාවක් තියෙන්න ඕනේ දැන් අපි දන්නවා ශාන්තිවාදී ආත්මයේදී බුදුරජාන් වහන්සේ මේ ශාන්තිවාදී තාපසයා වෙලා ඉපදිලා ඉන්නකොට අතපය හොක්කෝම කපල කපල මං ගිය සතියේ කිව්වේ කෑලි කෑලි වලට කපල කපල අවසානයේ රජතුමා හෙල්ලෙනුත් අනිනව කපුවා ඒ මොහොතේදීව වෛර කරේ නැහැ බින්දුවක්වත් මෛත්‍රී කරා නේද වෛරය සංසිඳෙන්නේ කොහොමද මෛත්‍රී කරලා අනිත් කෙනාට මිතුරු සිත පතුරවනකොට තමයි වාගේ වෛරය සංසිඳෙන්නේ එතකොට පුතේ බලන්න බුදුරජාණන් වහන්සේ මොන තරම් ශ්‍රේෂ්ඨද ඒ තරම් මේ තරම් විනාශයක් ඔයාට නම් කොන්චි තුවාලයක් වුණත් කවුරු හරි ඉන්න දෙන්නම්කෝ ඊළඟ දවස නම් මං තල්ලු කරනවා අනිවාර්යෙන් කකුලෙන් වෙට්ටුවක් දානවමයි මට වෙට්ටුවක් දැම්මේ මං යනකොට ඕම් වෛර කරන විදි ඉස්කෝලේදී මේ වෙන සිද්ධුයි මම මේ කියන්නේ බොහොම සරල දේවල් එහෙම දේවල් ඕනි තරම් අපේ ජීවිතවල අපිට වෙලා තියෙනවා නේද ඊළඟ සතියේ ඔන්න කල්පනා කර කර මග රැකගෙන ඉන්නේ දෙන්නම් වැඩේ කියලා කකුල දාගෙන දුවගෙන ඉද්දිනේ අරයවත් වට්ටල තමයි නතර වෙන්නේ එහෙමත් නෙවෙයි නිකන් හිතන්න වගේ පොතේ යාළුවා විහිළුවට පුංචි ඉරක් හදිනවා ඔයා ඊට පස්සේ පෑන අරන් ඊට වඩා දිග ඉරක් එයාගේ පොතේ හදිනවා නතර වෙන්නේ නැහැ ඊට පස්සේ ලොකු රණ්ඩුවක් වෙනවා මොකද වෙන්නේ ඔයා පොඩි මොහොතක් ඉවසුවා නම් අනේ ඇයි මගේ පොතේ ඇන්නේ මේක අම්මයි තාත්තේම ගොඩක් අමාරුවෙන් අරන් දුන්නේ කිව්වනම් අර යාළුවට ලැජ්ජ වෙන්න වෙනවා යා කරපු දෙයට ඒක තමයි යාට දෙන්න පුළුවන් දඬුවම ඔයත් එයාට එක ටික කර කර ගියොත් ඔයාගේ පැත්තත් වැරදිලා එයාගේ පැත්තත් වැරදිලා දෙන්නම අපාය යනවා පුතේ මේවා සරලව හිතන්න එපා මම මේ අපාය යනවා කියන එක විහිළුවට එහෙම නෙවෙයි කියන්නේ උංචි වරදක් වුණත් අපි අපාගාමි වෙන විදිහ බුදුරජාණන් වහන්සේ ධර්මයේ පැහැදිලිව පෙන්නනවා මේ අපායවල් ගැන මේ නිරය ගැන උන්වහන්සේ අපිට කියන්නේ මේ හිතපු මේ ගොතපු කතාවක් විතරක් විදිහට නෙමෙයි ඔයා හිතනවා නම් මේක ගොතපු කතාවක් මේක ප්‍රබන්ධයක් සුරංගනම් කතාවක් කියලා
එතනම ඔබ මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා ඉවරයි. එතනම ඔබ මේ බුද්ධ ශාසනයෙන් එළියේ. ඔබ නියම බෞද්ධයෙක් නම් මේ බුදුරජාන් වහන්සේ මේ ප්‍රත්‍යක්ෂයෙන් දැකලාමයි කියලා දේශනා කරපු මේ දේශනාවන් ඉහ මුදුනේ පිළිගන්න ඕනේ. වරදක් කරොත් මට යන්න වෙන්නේ මෙන්න මේ වගේ දුක්ඛිත ලෝකවලට. මම මේ විදිහට ඉන්න ඕනේ කියලා ඔයා හිතන්න ඕනේ. නේද? දැන් සමහර කෙනෙක් ඉන්නවා ඒ වෙලාවෙදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ ප්‍රශ්නයක් ඇති වුණාම. හොඳට ඉවසගෙන ඉන්නවා වගේ ඉන්නවා. පස්සේ ක්‍රියාත්මක වෙනවා. පස්සේ ගිහින් සැලසුම් හදනවා. නේද? ඒ ඉවසීම වැඩක් වෙන්නේ නැහැ. සමහර ඉන්නවා හොඳට බණ අහනවා රේඩියෝකින්. රේඩියෝකෙන් මොකක් හරි ප්‍රශ්නයක් ගලා ඕන් ඇහින්නේ කුම් 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 ගාල එක එක ප්‍රශ්න එනවා පුතේ යන්ත්‍ර සූත්‍රවල. මොකද කරන්නේ? ටික වෙලා කරනකොට රේඩියෝක පොලේ ගන්න. මේ බණ අහන්නේ. ඈ? ඕන් අපේ මිනිස්සුන්ගේ හැටි. ප්‍රඥාවන්ත නොවි මේ ධර්මයේ හරියාකාරව ග්‍රහණය කරගන්න බැහැ. මේක ප්‍රායෝගික ජීවිතේට එකතු කරගත්තේ නැත්නම් හරියට නිකන් මෙහෙම නමපු වාදනයකට උඩින් වතුර වක් කරනවා වගේ තමයි. මම මේ කෑ ගහ ගහ කොච්චර කිව්වත් අර ಗುಣධර්ම ටික ඔයාගේ ජීවිතේට අල්ලන්නේ නැහැ. නේද? එතකොට තමයි සමහර වෙලාවෙ මට තේරෙන්නේ නැහැ. ටීචර් පාඩම තේරුන්නේ නැහැ. ටීචර් ඔය ඔක්කොම කියන්නේ ඔය කිසි දෙයක් ප්‍රායෝගික ජීවිතේට එකතු කරගන්න කැමති නැති අය. මං හිතනවා මේ දරුවෝ ඔක්කොම එහෙම නැහැ. හොඳයි. එයාලට තේරෙනවා. පින්න පව කියන එක දැන් තේරෙනවා පුතේ ඔයාලට. හොඳ නරක කියලා තේරෙනවා නේද? ගින්දර අල්ලනකොට අත පිච්චනවා කියලා ආව දන්නවනේ. දැන් එහෙම අවබෝධයක් තියෙන පුංචි කාලේ නම් මෙලෝදයක් තේරෙන්නේ නැහැ කියලා ටිකක් සමාව දෙන්න පුළුවන්. දැන් එහෙම සමාව දෙන්න බෑ ඔයාට. පින්පව් ගැන ඔයා දන්නවා. උතේ හරියට නෙළුම් කොලේ දිය නොරදෙන්නා වගේ තමයි ඔයා වෛරය අතහරින්න ඕනේ. දැන් කෙනෙක් ඔන්න මොනහරි තමන්ට අවඩක් කරනවා දකින්න. එහෙම නැත්නම් කෙනෙක් බනිනවා. හොඳට ඕම බනිනවා. ඔන්න දැන් මම බයිනවා කියලා හිතන්නකො ඔයාට. ඔයා මේකේ කොච්චර හරි හෑන්ඩ් මාක් එක ප්‍රෙස් කරනවා කියයි මම මොනව හරි කියලා ඔයාට බයිනවා. ඔන්න නමම කියලා බැන්න කියන්න. දැන් මොකද වෙන්නේ? එතකොට ඔයා මම මේ ටීචර්ට නම් හොඳක් හොඳ වැඩක් කරන්න ඕනේ ඉන්නකො මේ ටීචර් කියලා හිතන එකද හරි. එහෙම නැත්තම් ඔයා මෙහෙම හිතුවොත් කමක් නෑ මගේ අතින් වරදක් වුණානේ. ටීචර් කියපු දේ ඇත්ත. මම හරියට ඉන්නවා. මම අනිත්තර කරදරයක් නොවී ඉන්නවා. මම මේක සෙල්ලමට නොගෙන ඉන්නවා. එහෙම හිතුවොත් නේද? මේ මගේ මට ඇහිච්ච දේ අනිත්‍ය පුතේ කියපු දේ මොහොතකින් නැති වෙලා යනවා. ඔයාට ඇහිච්චේ ඉන්ද්‍රිය කන සදාහාලිකයි. ඔයා මැරෙනකොට ඒකත් මැරෙනවා නේද? එතකොට මේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා මේ ලෝකෙ තියෙන අනිත්‍ය ස්වභාවය තේරුම් අරගෙන මේ වෛර කරන එකෙන් ඔයාට මිදෙන්න හැකියාවක් තියෙනවා නම් කොයිතරම් වාසනාවක්ද නේද? අපි බලමු තව ඔයාට උදාහරණයක් මම හොයාගෙන ආවා. පුතේ මජ්ක්‍ධිම නිකායේ කත චූපම කියන මේ කච තූපම කියන සූත්‍රයේ දක්වන මෙන්න මේ වගේ උදාහරණ. ඒකෙදි කියනවා කිසියම් පිරිසක් තමන්ම දර කොටයක් වගේ දෙපළු කරනවා නම් කියතකින් අල්ලගෙන හතර පැත්තෙන් ගැට ගහලා අරිට දර කපන්නේ කියතකින් ආන් ඒ වගේ කියතකින් කීතු කරන වෙලාවක උනා ඔයා වෛරයෙන් සිතුවිල්ලක්වත් ගොඩනගන්න එපා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. මොනතරම් බරපතලයි ඔබට මේ වෛරය කියන කාරණා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කියනවා ඔබට වෛරී සිතුවිල්ලක් ඇති වෙන මොහොතේම මෙන්න මෙහෙම හිතන්න. මම භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හරියට පිළිගත්තේ නැහැ. පිළිපැද්දේ නැහැ. මට ලැජ්ජයි. නේද? එහෙම හිතන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒක ගැන ලැජ්ජ වෙන්න කියලා කියනවා. ඒ ගැන බයටපත් වෙන්න කියලා කියනවා. එතකොට මේ වෛරී සිතුවිල්ලක්වත් ඇති කර ගැනීම ඔබගේ ජීවිතේට මොනතරම් අනර්ථයක්ද කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ. කිසියම් කෙනෙක් ධර්ම මාර්ගයේ වඩනවා නම් ඒ ප්‍රතිපත්ති පූජාවල් කර කර ඉඳලා මේ ආමිසය කර කර ඉඳලා වැඩක් නෑ. ඔබ ප්‍රතිපත්ති පූජාවකට සම්බන්ධ වෙන්න ඕනේ. සමහර වෙන්න ඕන වෙසක් පෝය වෙනවා කියලා හිතමු. පොසොන් පෝය වෙනවා කියලා හිතමු. තොරන් වෙසක් කූඩු ඒ විවිධ දේවල් ලෑස්ති කරලා බොහෝ දේවල් ඔයා කරනවා. ගෙදර හරි විසිතුරුව සරසනවා නේද? ලස්සන වෙසක් කාඩ් නිර්මාණය කරනවා. බොහෝ දේවල් කරනවා. කොඩි අල්ලනවා. ඔක්කොම කරාට අඩුම තරම එදා ඔයා වන්සිල් අරගෙනත් නෑ. ප්‍රතිපත්තියක ඉඳලම නෑ. දැන් මොකටද ඒක? ඒක වැඩක් තියේද? ඒක ඔයාගේ මෙලෝ පරලෝ දෙක සාර්ථක කරයි. යම්කිසි කුසලයක් රැස්සේ ඒ කරපු දේවල් එක්ක. නමුත් පුතේ සැබෑම කුසලයේ ඉහළ කුසලයකට යන්න නම් ඔබ සීලාදී ගුණධර්ම සහිත ප්‍රතිපත්තියක ජීවත් වෙන්න ඕන. හැමදාම අපිට දෛනික ජීවිතයේ තියෙනවා පන්සිල්. මේ පංච සීලයෙන් ඔබ නිරන්තරයෙන්ම සහතික කරගන්න ඕනේ වගේ ජීවිතේ නෑ. මම පන්සිල් රකින්න කෙනෙක්. මම මේ ටික රකින්න. මගේ අතින් හැම වරදක් වෙන්නේ නෑ.
ඒක ඔබට නිරන්තරයෙන්ම තියෙනවා. සමහර වෙලාවට අපි ඒක කොච්චර පැහැදිලි කරගන්න ඕනිද කියනවා නම් පුතේ ජීවිතයේ උදෙසාවත් බොරුවක් කියන්නේ නැහැ කියලා දැනට ඉන්න ඕනේ. අම්මා තාත්තා හින්දාවත් සතෙක් මරන්නේ නැහැ කියන දැනට එන්න තරම් ප්‍රඥාවන්ත වෙන්න. මේ තරම් වටින අර්ථාන්විත ධර්මයක් බුදුදහම කියන්නේ. අපිට මේ සරලව නෑ අපිට ලාභ විදිහට බොරු කියලා අපිට ඕනි විදිහට සත්තු මරලා නේද? දැන් ඔන්න gedara හැමෝම එකතු වෙලා ලොකු වියදමක් කරලා හරකෙක් නිදහස් කරනවා. gedara ඉන්නකම් මදුරුව තලනවා gedara ඇවිල්ලා. දැන් වැඩක් තියෙනවා. කොහෙද ප්‍රඥාව තිබ්බේ? ඔය ආයිට අනේ ඩීජේ මේ මදුරුවෙන් මැරුවට කවුද ඩීජ අපාය යන්නේ කියලා. මම කියන දේ ඉතින් පුතේ මේ මම දැකලා කියන දේවල් නෙවෙයි. මේ බුදුදහමේ බුදුරජාණන් වහන්සේ හොඳ අවබෝධකින් ඔබට දේශනා කරපු දේවල්. නේද මට ඕන විදිහට නෙවෙයි මේ ආගම උගන්වන්නේ මම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබට කියලා දෙන්නේ මම එතකොට ඔබ ඒක විවිධ විදිහට වෙනස් කරනවා නම් මදුරියක් මරුවට කමක් නෑ හරක් මරණ්ඩයි හොඳ නැත්te වගේ හිතනවා නම් මම දන්නේ ඔබ කොයි නිරේකට වැටෙයිද කියලා නේද එතකොට ඔබ බොහොම ප්‍රඥාවන්ත වෙන්නේ නූපන් අකුසල් නූපදවන්න ඉපදිලා නැති අකුසල් උපදවන්න නැතුවම ඉන්න මොනවා හරි ප්‍රශ්න හිතින් මවාගෙන තරහ හිතින් හදාගෙන නැති ප්‍රශ්න ඇති නොකරගෙනම ඉන්න. උපන් අකුසල් දුරල ගන්න. ඔයාගේ හිතේ තරහක් වෛරයක් ඇති කරගෙන හිටියනම් ඒ අකුසලය තමන්ම හිතලා හිතලා පාලනය කරගෙන ඒක දුරින්ම දුරු කරගන්න. ඒ වගේම තමයි නූපන් කුසල් උපදව ගන්න. මෛත්‍රී සිත, මිතුරු සිත ඇති කරගන්න කරන්න ඔබට මහ ගොඩක් කුසල් ඉපදෙනවා. පින් ඉපදෙනවා. පින් මෙරි මෙරි ඔබ වෙත ගලාගෙන එනවා ගංගාවල් වගේ. ඉතින් ඒ දෙයට යොමු වෙන්න. ඒ වගේම තමයි උපන් කුසල් වඩව ගන්න. ඔබ යහපත් දේවල් කරනවා නම් ඔබ හොඳ දේවල් වල නිරත වෙලා ඉන්නවා නම් තව තවත් ඒ දේවල් වලම නිරත වෙන්න. පුතේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙනකොට දෙසටක් මිත්‍යා දෘෂ්ටික අය ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටීන් 62ක එල්බගත්ත මිනිස්සු කණ්ඩායම් කණ්ඩායම් රාශියක් ජීවත් වෙලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ බ්‍රාහ්මණය තමයි ඉහළම ඉඳලා තියෙන්නේ. අපි දන්නවා මේ බමුණු කුලය අය හරි මාන්නකාර මිනිස්සු. ඒගොල්ලෝ කියනවා මම තමයි ලොකුම කට්ටිය මේ ලෝකෙ ඉන්න වටිනම කට්ටිය තමයි අපි කියලා තමයි හැම වෙලේම යාළගේ මානේ ඒගොල්ලෝ හදාගෙන තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකක්ද? කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණ. කෙනෙක් බමුණෙක් හෝ වසලෙක් වෙන්නේ උපතින් නෙවෙයි. එයාගේ ක්‍රියාවෙන් කියලා. එතකොට අර බමුණු අය බමුණු කුලවල හිටපු අය ගොඩක් බුදුරජාණන් වහන්සේට වෛර බැඳා. විවිධ දේවල් කරා. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ බමුණු ගමක් කරහා වැඩම කරනවා. ඔන්න දැන් කට්ටිය දැනගෙන බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිස එනවා කියලා අන්න මේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා අපේ ගම හරහා වඩිනවා. කිසි කෙනෙක් වතුරු ගුරක්වත් දෙන්න එපා. හැමෝම ගෙවල් වලට ඇති වෙන්න වතුරු ටික ගෙනහැලා පුරවගෙන රැස් කරගන්න අපි ලින් ඔක්කොම වහමු විවිධ දේවල් මේ අපද්‍රව්‍ය දාලා ලින් වහමු. පස්සේ අපි සුද්ධ කරගමු කියලා. ඕන් දැන් ගමේ මිනිස්සු ඔක්කොම ඔය පව කරගන්න හැමෝම දැන් ඔන්න දැන් ගෙදෙට්ට ඕනි වතුර කල්මන ආදී ගෙනහලා දොරවල් වහගෙන ඉන්නවා. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ගමට වැඩම කරාට පස්සේ වතුර ටිකක් ඉල්ලගන්න කෙනෙක් නැහැ. පින්නු සිඟාගෙන වැඩියන කවුරුත් දොරවල් ඇරලා වතුර බින්දුවක්වත් දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කලාන්තයටපත් වුණා පුතේ. ක්ලාන්ත තත්ත්වයකටපත් වුණා නේද? මොන තරම් අපහසුද පිපාසයෙන් එහෙම අපිට ජීවත් වෙන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි මිනිසුන් අතර ඉපදිච්ච උත්තරීතර මනුෂ්‍ය රත්නයක්. එතකොට මේ දෙවිවරු උන්වහන්සේට ආහාර පාන මේ හැමදේම සපයන්න බලාගෙන හිටින මිනිසුන් වෙනුවෙන් තමයි මේ පින්ඩපාතේ වඩින්නේ. අපි වෙනුවෙන් තමයි අනුකම්පා කරන්නේ. මේ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කීප ගෙදරකට ගියත් වතුර හම්බුන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ලින්දකින් වතුර ටිකක් ගේන්න කියලා. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා ලින් ඔක්කොම අපවිත්‍ර කරලා වතුර ගන්න බෑ ඒ වතුර පාවිච්චි කරන්න බැරි ස්වභාවයකට පත් වෙලා තියෙනවා. ඒ වෙලාවෙදි ගිහින් කියනවා ආනන්ද මම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔබ ගිහින් මේ ලිඳ ළඟට පාත්‍රය කිට්ටු කරන්නේ විට පැහැදිලි වතුර පිරිසිදු වතුර ඔබට පාත්‍රයට ලබා ගන්න පුළුවන් වෙයි කිය. බුදු කෙනෙකුගේ ආශ්‍රය ඒ වගේ. ඉතින් පුතේ මේ අනිකුත් සංඝයා වහන්සේලා ඔන්න විවිධ නිවෙස් වලට වැඩම කරන ආහාර ටිකක් වතුර ටිකක් පින්ඩපාතේ කරගන්න. කිසිම කෙනෙක් දෙන්නේ නැහැ. දැන් නිවසක් ඉදිරියේ ඉඳලා ඔන්න එක සංඝයා වහන්සේ නමක් ඔන්න සිහසුන් ගලා නිවස ඉදිරිය ඇඳ වැටෙනවා. සිහ නැතිලා වැටෙනවා. මේ වෙලාවේදී මේ ගෙදර හිටපු කාන්තාවට මේක දරා ගන්න බැරි වෙනවා. අනේ මගේ ගෙදරට ආපු කෙනෙකුට වතුර උගුරක් නොදී ගිහින් මොනතරම් පවුද? මට මොනතරම් නරකයිද? පවක් ගැන හිතනාටත් වඩා මොනතරම් නරක වැඩක්ද නේද?
අපි දන්නවනේ අපි ආගන්තුක සත්කාරේ හරි ආසයනේ. ඉතින් එයාත් එහෙම හිතනවා. වහාම දුවල ඇවිල්ලා වටපිට බලලා කවුරුත් තේින්න නැහැ. ගෙවල් ලස්සෙම ඉන්නේ. ටක් ගාලා වතුර ටිකක් මූණට ඉහලා අර පාත්‍රයට වතුර ටිකක් පූජා කරලා ගිහින් දොර වහ ගන්නවා. ඔන්න දැන් සංඝයා වහන්සේලා බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා අපි මේ ගමෙන් ඉක්මනට පිට වෙමු. මේ මිනිස්සුන්ට ගොඩක් අකුසල් පිරෙනවා අපිට මෙහෙම සලකන එක ගැන. ඒක නිසා උන්වහන්සේලා වහ වහ මේ ගමෙන් පිට වුණා. නමුත් ඔන්න දැන් ගමෙන් මේ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයා පිටත් වුණාට පස්සේ කට්ටිය රැස් කරලා දැන් සාකච්ඡා. සාකච්ඡා කරන වෙලාවදී එක මිනිස්සෙක් කියනවා මෙන්න මේ කාන්තාව මේ සංඝයා වහන්සේ කෙනෙකුට වතුර පූජා කරනවා මම දැක්කා. ඔන්න ඉතින් බමුණ මොකද කරේ? කියපු දෙය ඇහුවේ නෑ කියලා ගල් ගහලා මරන්න නියම කරා. ඒ වෙලාවේදී මේ කාන්තාව පුතේ වෛරී සිතුවිල්ලක් හිතුවේවත් නෑ. හිතට නිකමටවත් වෛරී සිතුවිල්ලක් ගත්තේවත් නෑ. ඇයි හිතුවේ මෙච්චරයි? මම කරේ හොඳ දෙයක්. මම කරේ යහපත් දෙයක්. එයා පින පව ගැන කර්ම කර්මඵල විශ්වාසය කිසි දෙයක් ගන්න. මෙහෙම කරොත් මෙන්න විපාක ලැබෙනවා. ඒ නෑ මුකුත් දන්නේ නෑ. බුදුදහම දන්නේ නැහැ. නමුත් එයා හොඳ නරක කියන කාරණාව දැනගෙන හිටියා. නේද? යමක් ඉල්ලගෙන ආවොත් අපිට දෙන්න පුළුවන් දෙයක් නම් දෙන්න ඕනේ. එතනදී ආ ඒ යහපත් දේ කරා නේද කියලා හිතලා ඉවසුවා. මොන තරම් වේදනාවකට පත් වෙවි මරණය සිද්ධ කරගත්තත් ඇයි ඉවසාගෙනම මරණය කරා ගියා? වෛර කරේම නැහැ. බින්දක්වත් වෛර කරේ නැහැ. මැරෙන මොහොතේම දිව්‍ය ලෝක මහා සැප සම්පත් එක්ක ඉපදුනා. බලන්න මොන තරම් ආශ්චර්යමත්ද ඔබේ මෛත්‍රී සිත. ඔබව අපායට ඇතුතු කරන්නේ. දැන් එයා මිත්‍යා දෘෂ්ටික මතවාදවල ඉඳලා ඒත් එක්කම වෛර කරගෙන මැරලා ගියා නම් මොකද වෙන්නේ? නේද? හැබැයි අර යහපත් දෙයක් එක දෙයක් කරලා වෛරී සිතුවිල්ලක් ඇති නොකරගෙන මරණය කරාම යනකම් ජීවිතේ ගත කරා කියන මේ යහපත් දේ තුල යා ඉතා විශාල ලාභයක් ලැබුවා. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා මේ එක එක්කෙනාගේ මේ දිව්‍ය සැප සම්පත් පිළිබඳ විමසනකොට ඇය මේ කාරණාව පිළිබඳව උන්වහන්සේට ප්‍රකාශ කරලා තියෙනවා. ඒක නිසා තමයි අද අපිට මේ ධර්ම කාරණාවක් විදිහට මේක ඉගෙන ගන්න ලැබුණේ. එතකොට ඔබට තවත් පැහැදිලි වෙනවා අපි මොකටද වෛර කරන්නේ නේද? අවෛරයෙන්ම තමයි වෛරය සංසිඳෙන්නේ. අපි අනිත් අයට ආක්‍රෝෂ පරිභව කරන්නේ නැතුව යම් කිසි අය අපිට අවවාද උපදෙස් දෙනවා නම් ඒව ඉවසා වදාරගෙන අපි අපේ වැරදි සකස් කරගෙන මෛත්‍රිය පතුරවමින් ජීවිතය සකස් කර ගැනීම මොන තරම් වටිනවද කියන කාරණාවට ඔබ එකතු වෙන්න ඕනේ. ඔබ දැන් මේක හිතන්න පටන් ගන්න ඕනේ. ටීචර් මේ කියන්නේ වනම් මොන බොරුද ටීචර් අපිට නම් ඔවා කරන්න බෑ කියලා මම මේ කියපු ටික දැන් පොත වහපු ගමන් අමතක කරොත් මට නම් අවඩක් වෙන්නේ නැහැ. මං ඔබට මේ උතුම් සද්ධර්මයේ බොහොම පැහැදිලි විදිහට ඒ කොටස ඔබට පැහැදිලි වෙන ආකාරයට කියලා දුන්නා. මම ඒකෙන් අප්‍රමාණ කුසලයක් ලබා ගත්තා. දැන් ඔබට වටිනාකමක් තියෙනවා. ඔබට යුතුයකමක් තියෙනවා මේ ගුරුවරයාගේ අවවාදේ. ඒතකොට මම ඔබේ ගුරුවරයා නම් මගේ අවවාදේ පිළිගන්න. මම ඔබට වැරදි කරන්න කිව්වේ නැහැ. නේද? ජීවිතේ කොහොමද කුසලයෙන් පුරවගන්නේ කියන කාරණාවයි පැහැදිලි කරේ. එතකොට අපිට ලස්සන මේ කවියකුත් තියෙනවා අන්තිමට. බලමු අපි වෙලා තියෙද කියලා ඒක කියන්නේ. මේ කොටසත් අපි කියමු. අපමහා බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා අතහරමින් සුජාතාව පිළිගැන්නෝ කිරිපිඩු වළඳා රන් පාත්‍රයේ ගංගානම් ගඟේ පාතන විට ඒ උඩුගම් බලා ගිය බව අපි අහලා තියෙනවා. නේද? මම බුද්ධත්වයේ ලැබනවා නම් මේ පාත්‍රයේ උඩුගම් බලා ඒවා කියලා තමයි මේ පාත්‍රයේ ගඟට දාන්නේ. ඒකෝට අපි දන්නවා මේක උඩුගම් බලා ගියා කියලා. ඒකින් සංකේතවත් වන්නේ ගඟ පහළටම යනෙහිවත් යටිගම් බලා යන දහම බුදුවරුන් දේශනා නොකරන බවයි. දැන් පැහැදිලිද? ඒ කියන්නේ බුදුදහම අනුසෝතගාමි දහමක් නේ. ඔබ විනාශයෙන් විනාශය කරා අරගෙන යන දහමක් නේ. එයා ගැහුවනම් ඔයත් ගහන්න. එයා මෙහෙම කරානම් එයා වෛර කරානම් රවින්ද්‍රා. එයා මෙහෙම කරානම් ඔයත් මෙහෙම කරන්න කියලා දෙන ධර්මයක් නෙවෙයි බුදුදහම. එයා එහෙම කරානම් ඔබ ඉවසන්න. ඔබ වෛර නොකර ඉන්න. වෛරයෙන් බේරෙන්න තියෙන එකම මාර්ගය අවෛරය. වෛර නොකර ඉඳීම කියන එකයි පැහැදිලි කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා වෛරෙන් වෛරයට යන මිනිසුන් තැනීම බුදුරදුන්ගේ අපේක්ෂාව නෙවෙයි. බුදුදහම පටිසෝතගාමි. එනම් උඩුගම් බලා යන අයට මඟ පෙන්වන දහමක්. උඩුගම් බලා යන අයට මඟ පෙන්වන දහමක්. ඒ කියන්නේ ඔබට යහපත කරාම යහපතෙන් යහපතට යන්න මඟ පෙන්වන දහමක්. ඒ අනුව බෞද්ධ දරුවන් වන අප ආයුත්තේ වෛරයෙන් අවෛරයටයි, ක්‍රෝධයෙන් අක්‍රෝධයටයි. එමගින් වෛරය ක්‍රෝධයෙන් නැති නිවුණ ශාන්ත සිත් ඇති අනුන් ප්‍රිය කරන දරුවන් වීමට අපට හැකියාව
ලැබෙනවා මොන තරම් ලස්සන පාඩමක්ද දැන් ඔන්න ඔයාලට පුළුවන් ද දෙන්නෙක් තුන් දෙනෙකුට පුළුවන් ද මේ දෙන්නෙක් එන්නක බලන්න මේ කවිය කියන්නේ කැමති දෙන්නෙක් කට උස්සන්න බලන්න ටීචර් අවස්ථාව දෙන්න කියනවද ඔය හෑන්ඩ් මාක් එක දාපු අයගේ මම මයික් එක ඔන් කරනවා හරි ගයානා ඔකේ කියන්නේ पोड़ा किन्ने टीचर टीचर मोना पिटवे थी नगर टीचर अनासत पलवेनी कभी है ने वरद नोम दन्ना කීවිත නොපිල ගන්නා අපාගති වන්නා අසයි ගුණ දොස් සුගති වන්නා හරි ඔතේ මයික් එක ඔෆ් කරගන්න ඒ කියන්නේ වරද නොම දන්නා වරද දන්නේත් නැහැ පෙන්වලා දුන්නාම කීවිත නොපිලි ගන්නා කිව්වහම පිළිගන්නේත් නැති කෙනා අපාගති වන්නා අපායට තමයි යන්නේ නේද අපාගාමී වෙනවා असाई गुणद सुगति वर्ण नरक पिलीबंदी वेनकेट अनके दिव्य तलकनाटे अनकेना निवन अनकेना तमय मे गुण दोसल सुगति गामी वेनम किलंग कव्य की अन्न पमोत् बल गुरु अरुण सरकोट नुबेन सिदुनु वरदट दडुव मक्कल विट गोसिन नोकियनु गेदर तरहट हाय ऑफ करे गन्न को देन ओयाट तेरेनो नेदो ओगलन ए कविय नम हरिम सरल कविय गुरु अरुण मोना हरि सरकल्ल देयक किव्वाम एकिन मोना हरि वागे अति वरदक उनाम ने गुरुवरे अहिम ओयाट करन्न कियन्न नेद ओयाव होंद मगेट गन्न ओनि हिंदा මොනහරි දඬුවමක් කරාම ඊට පස්සේ ගෙදර ගිහින් ගුරුවරයාත් එක්ක තරහ අරගෙන අම්මා තාත්තට කියනවනම් මොන තරම් වරදක්ද නේද සිරිත් මල් දමේ තමයි වාට මේ කවි දෙකම දක්වලා තියෙන්නේ මේ කවි දෙකම පාඩම් කරගන්න ඕනේ එතකොට පුතේ ඔයාලා දැන් දැනගත්තා අපි මේ ධම්මපදයේ පිළිබඳව කතා කරා ධම්මපදයේ තියෙන ගාථා ගණනාවක් අපි අද ඉගෙනත් ගත්තා ඒ දේවල් එක්කම අපිට තියෙන මේ ගාථා දෙක අපි හොඳට තේරුම් ගත්තා දැන් එතකොට මේ පාඩම ඔයාලට අමාරු පාඩමක් වෙන්නේ නැහැ. අපි හොඳට මේ පාඩම අද තේරුම් ගත්ත. දැන් බලමු පාඩම තේරුණාද කියලා ටීචර්ට පොඩි වෙලාවක් තියෙන්නේ. හරි. කියන්න බලන්න පාඩම තේරුණාද? ඔව් මම තේරුණා.